වගේම අපේ ජේෂ්ඨ සාමාජික සාමාජිකිනුත්
සැලකිරුතු ප්‍රමාණයක් පසුගිය වර්ෂයේ මේ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හැමෝම සිහි ගන්නමින් උපදිනාටම ආරාධනය කරනවා විනාඩි 30 මිනිස් සත්‍යය සඳහා හැමෝටම සිහිපත්. අපේ රණියස මහා එකමුතුවේ බලමුළුව මුළු ගැනෙනවා. ඒ අනුව වර්ෂ 1909 දී ආරම්භ වෙලා පුරා වසර 115 මේ දක්වා පැමිණි ගමම්මගේ අද දවසේ එවැනි දවසක් සැනිටුහන් කරමින් සංගමේ මහා සභාව රැස්වීම සඳහා මෙම ස්ථානයට හැමිල්ලා ඉන්න සංගමේ මහා වත්කමක් වන මහා සාමාජිකත්වයේ විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයේ මා මුලින්ම සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සංගමේ අනිකුත් සියලුම සමාජික මහත්මයන්ගේ වර්තමාන සභාපතිවරයා වශයෙන් මා මෙම ස්ථානයට සියලුම දෙනා පිළිගනු ලබනවා. කටයුතු සඳහා මේ ස්ථානයට ලැබිලා ඉන්නවා මුදල් මාර්ගයෙන්සේ මිලදහරි කණ්ඩායම ඕනවත් පිළිගනු ලබනවා. කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීමට සියලුම සමාජික මහත්මයන්ගේ සහයෝගය මම අපේක්ෂා කරනවා. එමෙන්න මේ සංගමේ වාර්ෂිකාර්ථපති 4 වෙනි පිටුවේ න්‍යාය පත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒ කටයුතු ත්‍යාකාරයේ මේ පිළිවෙලට කරගෙන යාම සඳහා නැවත වතාවක් මම ඔබ සමගින්ගේ සහයෝගය අපේක්ෂා කරනවා. න්‍යාය පත්‍රයේ පිළිවෙලට අනුව මුදන්නේ හැමෝටම පහසි. ඒ වගේම නිලවන්න කටයුතු පෙරවරු 10න් පස්සේ ආරම්භ වීමට නියමිතයි. මම මුලින් සඳහන් කර 8 මාර්තුවට 96ක් පැමිණලා හිටියා. පෙරවරු 9 මාර්තුවට 263 සමාජික පැමිණිලිවලට වාර්තා වෙනවා. මම පිළිගන්නේ මේ කතාව අවසන් කරනවා. 114 මහසභාවේදී වාර්තාවල වෙන පිටවගේ 16 සිට ඉදිරියට අවශ්‍ය මහසභාවේදී වාර්තාව කියනවා. මේ රැස්වීම වාර්තාව මම හිතන්නේ මේ වෙනුවට පරිශීලනය කරලා ඇති හැම දිනාටම වාර්ෂික වාර්තාවක් දෙකටම ලැබල තියෙනවා. සමහර දිනවල ලැබෙන්නේ නැහැ. ඒකත් වාර්තාවක් කියලා තියෙනවා. සම්පොත් විශාල ප්‍රමාණයක් ආපසු සංගමයකට ලැබිලා තියෙනවා. ලිපිණියන් සමහර විදේශගත වෙලා ඉන්නවා. ඒ වගේම ගුරාංගේ වැරදි බවට සඳහන් වෙනවා. එහෙනම් ආපනාණි තියෙනවා. සැලිත ප්‍රමාණයක් අල්ප විතර තියෙනවා. නමුත් අනිත්‍යයට මම හිතන්නේ පොත මේ නිමිති ලැබිලා ඇති බොහෝ දෙනෙක් ලැබෙන නිතියයි. තැපැලි ගම්මාන ප්‍රමාණය සහ පෞද්ගලික සම්මත සම්මුඛ වෙලපණි කියල අතුලන් කරලා තියෙනවා PDF කරලා ඒකෙන් පරිශීලනය කරන්න පුළුවන් මේ දාර්ශනික පරිශීලනය කරන්න යම් කිසියම් පොතක් මේ අවස්ථාවේ ගන්න ඕන නම් විද්‍යාලයේ පොත් කීපයක් තිබෙනවා මම හිතන්නේ ඒ නිසා මේ පොත් සැලකිලි ප්‍රමාණය සමාජික අරගෙන තියෙනවා. ඉතින් මේ අවස්ථාවම ඔබේ අවස්ථාව මේ වාර්තාව සභා සම්මුඛ කරගන්න ඕන මේ මහ සභාවේදී මුලින්ම ඔබට ඒ සංශෝධන වලදී අපට සභා සම්මත කරගන්න පුළුවන්. ඉන්න අනුතුරු සාකච්ඡා කරන්න පුළුවන්. රැස්වීමකට ඇතුළු සඳහන් වෙන්නේ පසුගිය සභා රැස්වීමට සහභාගී වීම සහ ඒ රැස්වීමේ කළ කතාබහ. මේ ප්‍රමාණය තමයි තියෙන්නේ. තවත් කරුණක් මෙවර පොතකි පසුගිය වාරයේ පොත පිටු 44 සීමා කරලා තිබුණා. අන්තර්ජාලයෙන් අධිකෝණයෙන් සහ ඊට පෙර වර්ෂයේදී මහා සමාජිකත්වයේ නිමන්ත්‍රණය මේ පොතට මෙච්චර විදුලන් දරන්නේ පොතකල් කරන්නේ විවා සැලකිලි කරගෙන වර්තමානයේ මේ තාක්ෂණය බොහෝ වෙලාවට ප්‍රයෝග කරගන්නින්ද ඉබඩි දාන්නේ නැත්නම් සීඩිය කුඩිල යවන්නේ කියන මේ අදහසත් එක්කම අපි පසුගිය වර්ෂයේ පොත තමයි තවම සම්පූර්ණ පොත පිළිස් කරලා ඉබඩි දාලා මේ නාමලේඛන ආදිය මේව අඩු කරා. මෙවර පොතේ මේ පෙර වර්ෂයේදී තිබුණා නැවතවතාව සමාජිකත්ව සිම්ම පිළිලින් කරා මේ පොත සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ සීලක වාර්තා ඒ ආකාරයෙන්ම මුද්‍රණය වීම තියෙනවා. ලැයිස්තු ඒ වගේම කල්කල කතා සහ සමාජික නාමල එකනේ අනිත් විවිධ ප්‍රධානයි. මේ සීලක දේවල් පොත අපේ අන්තර්ගත වෙනවා නේ. ඒක කිම වාර්තාවේ පසුගිය වර්ෂයේදී මෙම සටහන් හැර ප්‍රධාන කිම විතරක් මුද්‍රණය කරා කිම සටහන් පරිශීලනය කරනවා නම් ඒ වගේ හරි ඒ මුද්‍රිතයක් කරගෙන පරිහරණය කරන්න පුළුවන් කමුණු ඒක අභියෝගෝදී අපි විමුවාන්ත සමස්ත විමුවාන්ත මේ පොතේ අදලා කියලා කියන්නේ යමු මේ පොත පිටු 96 සමන්විතයි. ඉතින් මේ මන්ත්‍රය මේ හැමවම එක වටිනා කියන නියම මේ සාමාන්‍ය සංගමේ යන බොහොම උනන්දුවෙන් කටයුතු කරන ජේසු සාමාජිකත්වයට මේක මේ මම දන්නවා මේ ගොඩක් අය මේ පොත සුරක්ෂිත ක්‍රියා කරනවා සමහර අය මේක අවුරුදු 20 කරගෙන ඒක සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයකින් ඉදිරි අපට අපිව දැනුවත් කරගින් අපිට මඟ පෙන්නන කටයුතු කරනවා. ඒ කියන්නේ මේ පොත මොකද විවරාති
ගොඩක් වැදගත් 115 වෙනි සංවත්සරයේ සමරන්නේ සාමාන්‍ය අවුරුදු 100කට එහා ගියාම ඕනම දෙයක් ඓතිහාසික වටිනාකමට වැටෙනවා. ඉතින් මේව දෙවෙනි සම්මේලනවා මේ සංකල්පය. ක්‍රීමන අපිට ගොඩයි මේ මාසවරයේ සිට වාර්තාව සභා සම්මත කරගන්න යෝජනා ඉදිරිපත් කරේ පසුගිය මාසයේ අවසන් සතියේ අපි කළමනාකරණ කමිටුවේ විසින් සමාජිකත්වයේ අනුමත කරන්නේ මාසයේ අවසාන පැවැත්වෙන මාසික කළමනාකරණ කමිටුවේ දවසේ ජූනි 15 මේ මාසයේ වැටුප් ලබන්නේ ජූනි 25. ඒකනම් මේ මාසයේ වැටුපෙන් සමාජික මුදල් අයිමස් සිටින්නේ රැසීමේ අනතුරු. ඒකනම් මේ මාසයේ වැටුපෙන් සමාජික මුදල් අයලා කියන නව සමාජිකයන්ට තමන්ගේ වැටුප් පත්‍රිකාව ඉදිරිපත් කරලා අර තමන්ගේ අනන්‍යතාවයේ වළංගු හඳුන් පතක් සමග ඉදිරිපත් කරලා ලියාපදිංචි ජීවිත කටයුතු කරගෙන ඉන්න හැකියාව තියෙනවා. ස්තුතියි. නිලවරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා එම කටයුතු මෙහෙයීම සඳහා මහා භාණ්ඩාගාරයේ ලේකම්ගේ විසින් නම් කරලා තියෙන අමුදල මාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒම් කරුණාරත්න මහතාට අපි වේදිකාව ඉඩ දෙනවා. ඉතින් ඒ අනුව මේ දැන් මම රැසී වාර්තාව ඉදිරිපත් කරා. මේ රැසී වාර්තාව සභා සම්මත කරගන්න මොකද අපිට එහෙම නැතිවුණොත් මේ න්‍යායපත්‍රය ඉස්සරහට යන්න අපහසු වෙනවා. මේවර නිලවරණය සඳහා අපේක්ෂකත්වයේ ඉදිරිපත් වෙලා ඉන්න ඒ අපේක්ෂක මහත්මියෝ කරුණාරත්න මහත්මයා විසින් ඒ කටයුතු ආරම්භ කරලා ඒ විස්තර ඉදිරිපත් කරලා ඉන්න අනතුරු සභාපති උපසභාපති වගේම කළමනාකරණ කමිටුව සඳහා ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් මේ වාර්තා පොතේ අපේක්ෂක නාම ලේඛනයේ සඳහන් අනුපිළිවෙලට වේදිකාවට කැඳවෙයි. ඒ නිසා ඒකටත් යම් ස්ථානවල ඉන්නවා නම් ඒ අයත් ඒක පොඩ්ඩ අවධානයෙන් ඉන්න. සුබදේශන හැමෝටම සමාජික අංක 31.340 විපුල කිසේලා මම දැන් වාර්තාව සම්මත කරගෙන තියෙන අවස්ථාව. ඔව්. වාර්තාව සම්මත කරගැනීමේදී අපි පොඩි පොඩි අනුපාලනික කටයුතු කරගෙන ඒක කියන්න ඕන. ඒ වගේම මේ පාලක කමිටුව සහ ඉදිරියෙන් ඉන්න පාලක කමිටු නයන්ගා දීම සම්බන්ධයෙන් ඉතාම කාර්යක්ෂම කටයුතු කළා. ඒක බෙහෙවින් ඉස්සුවියන් දෙන්නවා. මේ පාලක කමිටුව සහ ප්‍රතිසිතු මාත්‍යයන් පටන්ගත් පාලක කමිටුවේදී ඉතාමත් කෙටි කාලයකින් නැමිලක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ ගැන මෙහි නිස්සුතිවන්ත වෙනවා. ඒ ප්‍රතිසු මාත්‍ය සහ මේ හිමු පාලකයන්. ඊවක 31 අන්තිම ඡේදයේ KDB පෙරේරා මහත්මිය සම්මෝධියක 15/426 මෙන්න මේ දේ පැහැදිලි නැහැ. මේකේ පැහැදිලි නැහැ මොකද්ද එකකින් පටන් ගෙන අවසාන කර තියෙන තවත් දෙකක්. පැහැදිලි නැහැ මේ කියලා තියෙන මට තේරෙන විදිහට මේ කියලා තියෙන දේ මම යෝජනා ඉස්සර කරා මේ පෙරළමේ සිටින දේ යෝජනා. යෝජනා 1 සහ 2 වියෝජනීය යෝජනා. 1 සහ 2 යෝජනා ඉස්සර කරා. නමුත් මේකේ එහෙම සඳහන් නැහැ. අවසාන වාක්‍යයක් වී මෙම යෝජනාව සම්බන්ධ කරනවාද නැද්ද යන්න සභාපති විමසන ලදී. ඊපස්සේ ආපහු යනකොට පටන් ගන්නවා ලියාපදිංචි කොමිටුවේ කාර්ය මණ්ඩලය. ඉතන පොඩි අවුලක් තියෙනවා. ඊපස්සේ මේක පැහැදිලිව මේ යෝජනාවේ ඉස්තර කළා. පළවෙනි යෝජනාවේ ගර්ණන්සි පළවෙනි යෝජනාවේ ගිය අවුරුද්ද පොතේ තියෙනවා. මම හිතන්නේ මේ අවුරුද්ද ඒ යෝජනාව ටික එහෙම්ම දාලා තියෙනවා. ඒ නිසා පළවෙනි සහ දෙවෙනි යෝජනාව මා ඉස්තර කළා. ඊට පස්සේදී අපේ කාර්ය මණ්ඩලයේ සේවිකාවට කියන මගේ නමයි ඒ ඉස්තර ටික කියාගෙන ගියා. ඒක විමසනකොට රෙකෝඩින් එකේ නැහැ කියලා ලේකම්මා මනවාධිකාරී විසින් පවසලා දිනවා. ඒ නිසා පැහැදිලිව කියන්නේ මේ යෝජනා දෙක ඉස්තර වෙච්ච යෝජනා දෙකක් ඒක වාර්තාවේ සම්බන්ධය යුතුයි. ඊළඟ කාරණාව රාජින්දහරින්ගේ ආසාද සංගමේ රීතිමාලාව. මේක මම කියන්නේ අපි දැකලත් නැහැ. රීතිමාලාව 2004 21 සංශෝධනයේ රීතිමාලාව. නමුත් අදට වෙනකොට නැවත රීතිමාලාවක් සංශෝධනය කළා නැහැ. පොතක් print කළා නැහැ. රීති අංක 16 දිනවා. ඉකු මුදල් වර්ෂයේ තුල සංගමේ වැඩ කටයුතු පිළිබඳ වාර්තාවක් සභා ලේකම්මා ගණිත අධිකාරියලා විසින් සම්පූර්ණ කර ලැබ සංගමේ විගණකරු විසින් 20 පරිදි විගණනය කර ලද සහතික කරනු ලැබූ ලැබීම් සහ දෙවීම් ගිණුම ඊළඟට ආදායම් සහ වියදම් ගිණුම විස්රාම දීමනා අරමුදල් ගිණුම මරණ ප්‍රදාන ගිණුම ඉදිරි කිරීමේ අනුයාකාරයෙන් තියෙනවා ලේස්ටයිස්තුවා. මේ රීති පොත අනුව අනිවාර්යෙන් මේ වාර්ෂික වාර්තාවට අතුලත් විය යුතුයි. ඒක මම හිතන්නේ වසර
ඒක සිට කප්පාදුව කරගෙන යනවා. එහෙම කප්පාදුව කරන්න එපා. මේක මූල්‍ය ආයතනය. මූල්‍ය ආයතනයේද මේ සමාජිකයින්ගේ කමිටු වාර්තා කමිටු වල සහභාගී වී ඊපස්සේ දීර්ඝ වශයෙන් නාම දෙකකට අතුලත් කියු නැහැ. මේකේ ගුණාත්මක භාවය තියෙන්නට මේක මේ ගුණාත්මක භාවය තියෙන අනිවාර්යෙන් මේ වාර්තාටික අතුලත් වෙන්න ඕන වසර කිහිපයක් තිස්සේ ඒක නැති වෙගෙන යනවා. ඒ නිසා කරුණාකරලා ඉල්ලීමක් කරන්නේ මේ අවුරුද්දේ මේක කරගන්න බෑනේ. අනිවාර්යෙන් එන අවුරුද්දේ තුල මේක අපිට අවශ්‍ය වෙනවා. මේ රීතිය ප්‍රකාර විගණක වාර්තාව අපිට හැමදාම කියවුද්දී මේ කතාව අපි මෙතන ගෙනවා කියලා වෘද්ධ වෙන්නේ. විගණක වාර්තාව සිංහලෙන් දෙන්න. ඒ ඇයිද විගණක වාර්තාව සිංහලෙන් දෙන්න අපහසු නම් අපි වෙන කීයකට සමානව පත්කරගෙන ඉදිරියට යමු. නැත්නම් මූල්‍ය ආයතනයක හදවත විගණක වාර්තාව. ඔය කාරණා සහ තව ඉදිරි කාරණා කිව්ව ඇත්තෙමෙදි කියන්න ඕසුයි. සුබෝදයන් සියලු දෙනාට රැස්වලා සිටින වෙනදා මණ්ඩලයේ නිසා පැමිණ සිටින සියලුම දෙනාගේ අවසරයි. මම එම්.ඒ. කර්මරත්න අධ්‍යක්ෂ කරුණාකරන සේවක පාර්ශ්වීකව මහා බාරණාලයට මෙම ආයතනයේ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා බාරණාගාර ලේකම්තුමා විසින් මාව මෙවර පත් කරලා තියෙනවා. 2024 3/13 දිනදී ඒ අනුව මෙම ආයතනයේ පැතිවරණය පැවැත්වීමේ කටයුතු මා විසින් සිදු කරන ලබනවා. ඡන්ද විමසීම පැවැත්වීමේදී තනතුරු වර්ග තුනක් තියෙනවා. පළවෙනි සභාපති තනතුර, ඒක තනතුරු එකක් තියෙනවා. ඒ සඳහා තනතුරු කරනවා 4 දිනක් කරනවා. උපසභාපති තනතුරු දෙකක් පවතිනවා. ඒ සඳහා 8 දිනක් කරනවා. සාමාජික තනතුරු 12ක් සඳහා 35 දිනක් කරනවා. ඒ අනුව අදාළ ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඡන්ද පත්‍රිකාවක තුනක් තියෙනවා. සභාපති තනතුරු සඳහා ඡන්ද පත්‍රිකාව අපි අලු පාටේ මුද්‍රණය කරලා තියෙනවා. උපසභාපති තනතුරු සඳහා ඡන්ද පත්‍රිකාව කහ පාටේ මුද්‍රණය කරලා තියෙනවා. සාමාජික ඡන්ද පත්‍රිකාව රෝස් පාටේ මුද්‍රණය කරලා තියෙනවා. ඒ ඡන්ද පත්‍රිකා සලකුණු කරන්න අපි මධ්‍යස්ථාන 12ක් නියත කරලා තියෙනවා. එක මධ්‍යස්ථානයක නිලධාරී දෙන්නෙක් ඉන්නවා. ඔබ සියලුම දෙනා ඡන්ද ප්‍රකාශ කරන්න දෙන්න ඉන්නාම අනන්‍යතාවය සාධිත කරන්න ඕනේ. අනන්‍යතාවය සාධිත කරගැනීමේ මේ අනුතුරුව ඡන්ද පත්‍රිකාව මගේ නිලධාරීන් විසින් විකෘති කරනු ලබනවා. ඒ අනුව ඉඳලා සිටුව සියලු දෙනාගේ මේ සදා සක්‍රිය දායක වෙන්න ඡන්ද පත්‍රිකාව සලකුණු කරලා අදාළ ඡන්ද පෙට්ටියට ගන්න ඡන්ද පෙට්ටි තුනක් තියෙනවා. සභාපති තනතුරු සඳහා, උපසභාපති තනතුරු සඳහා සහ සාමාජික තනතුරු සඳහා ඡන්ද පෙට්ටි තුනක් එක මධ්‍යස්ථානයක තියෙනවා. කලින් ප්‍රමිතියට වැඩි මේ ගමන අපි පොඩ්ඩක් වෙනස් සීමා කරා යනකොට පහසු වෙන විදිහට ඡන්ද මධ්‍යස්ථාන 12ක ඡන්ද පෙට්ටි තුන බැගින් තියෙනවා. තනතුරු තුනට අදාළ ඒ නිසා සියලුම දෙනාට ලැබෙසි එතන ඡන්ද සලකුණු කරන ස්ථාන දෙකක් තියෙනවා. ආවරණය කරපු ඒ ආවරණය කරපු ඡන්දස් කැමැට ගිහිලා තමන්ට අදාළ කැමැති පරිදි ඡන්ද සලකුණු කරලා අදාළ ඡන්ද පෙට්ටියට ගන්න තියෙනවා. ඔබ සියලුම දෙනා රෙජිස්ටර් වෙනකොට තුන රෙජිස්ටර් කවුන්ටර්ස් 12ක් තියෙනවා. ලියාපදිංචි කවුරු 12ක් තියෙනවා. අපි ලියාපදිංචි කටයුතු කළා. එතනදී ඉක්ුත් කරනවා මේ ලියාපද ලේඛන පොඩි ස්ලිප් ස්වාමියක් ඉක්ුත් කරනවා. ඒ දෙකක් මෙතේ කෙරෙකට ඔබට ලියන ඕනේ ඡන්දේ ප්‍රකාශ කිරීමේ පත්‍රිකාව සහ පැමිණීමේ දීමට ලබා දෙන පත්‍රිකාව. ඒ පත්‍රිකා දෙකම කවුරුන ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරීන් ඉදිරිපත් කරපුවාම මානසික සැපයලා තියෙන සීල් එකක් තියෙනවා. ඉර මුද්‍රාව ඒ පත්‍රිකා දෙකේම යටි පැත්තේ සලකුණු කරනවා. ඒ එකක් ඔබට නැවත ලබා දෙනවා මේ දීමනාව ලබා ගැනීමේ. ඡන්දේ ප්‍රකාශ කරපු උප පත්‍රිකාව කවුරුන්ගේ ලියා ගන්න අදාළ ස්ථානයේ ලියා ගන්න. සූදානම් කර ගැනීම සඳහා මේ පාර ඡන්ද පෙට්ටි 36ක් තියෙනවා. ඒ නිසා මම මුලින්ම ඡන්ද පෙට්ටි ටික ඔබ සමග විවෘත කරලා පෙන්නනවා. ඡන්ද පෙට්ටි 20 ඡන්ද පෙට්ටි බවට සාධිත කරගන්න අවශ්‍ය නිසා ඊපස්සේ ඡන්ද මධ්‍යස්ථාන 12 තියෙනවා. ¡Gracias!
ඒක නිසා කරුණාකරලා
මම කියන්නේ මේ විනීත භාවයට යුක්තව මේ ඔඩියට ඇදලා තෝරගන්න කියලා. හැබැයි මේ සිංහල පරිවර්තනය බලනකොට හරිය අමාරුයි තේරුම් ගන්න. මොකද වචන සිංහල පරිවර්තනය කරනකොට ඉවර පාර්ශ්ව ශබ්දමාලාව නැහැ සමහරක්ව හරිය පරිවර්තනය කරනවා. එසේ නමුත් ඔබතුමේ ඉල්ලීමයි අවතර ඉල්ලීම තියෙනවා නම් අපි ලබන වර්ෂයේදී සිංහල පරිවර්තනය ඉදිරිපත් කරනවා. මෙවර අපගේ දැන් මේ පොත පරිවර්තන පොතේ ගිනුමාර්ථ ඉදිරිපත් කරාට පස්සේ සිංහල පරිවර්තනය කරලා දෙන්න දෙන්න කිලිවෙලා මේ ගුවන්විදුලි සභාවකට ගිහුවම එයාලා එහෙම සිංහලයට පරිවර්තනයක් දෙන්නේ නැහැ. නමුත් එහෙමයි පෙරත් කරලා ඉල්ලන්න ගියා නම් මේ වාර්තාව මුද්‍රණය කරන්න ප්‍රමාද වෙනවා. මුද්‍රණය වාර්තාව මහ සමාජිකයන්ටම ලැබෙන්න බැරි වෙනවා. දැන් කතරගම අනුරාධපුර වෙනම ගිහුම් කබල තියෙන මේ වර්ෂයේ මේ ගිහුම් තබනකොට 2022 වර්ෂයේ පරිපාලන විධාන ඇතුලේ කතරගම අනුරාධපුර ගිහුම අන්තර්ගත වෙලා තියෙන එක වින් කරලා තියෙන්නේ. මේ ගිහුම් වර්ෂය බලන්න අපි පිටවල තියෙන කතරගම අනුරාධපුර වියදම් මේ පැත්තට දාලා තියෙන්නේ. ඒ නිසා තමයි අර වෙනස එන්නේ. ගිහුම් තබනකොට මෙතෙක් කල ප්‍රධාන ගිහුම ඇතුලේ තමයි කතරගම අනුරාධපුර ගිහුම තබල තිබුණේ. හරි සභාවරුන් ඔබතුමා කියන ආයතන පොඩ්ඩක් මම කියන පොඩ්ඩක් අහන්නකො. එතකොට මේ ආයතන දෙක වෙනම පවත් කරගෙන ආයතන දෙක ගන්න නිසා ඒ වේ ගිනුම් වෙනම තිය පවත් කරගෙන යන්න ඕනේ කියලා විනකරු ප්‍රතිසිදුන්නේ ඉන්න මේ වාර්තාවේ 92 94 පිටු බලන්න ඔබ. මේ නේ කතරක අනුරාධපුර වෙනම ගිනුම් තියෙනවා. එතකොට එතෙන්ට ගිනුම ගන්නකොට මේ වර්ෂයේ 23 වර්ෂයේ ගැටලුවක් නැහැ. අර මේ 22 වර්ෂයේ ගිය අවුරුද්දේ වාර්තාපතේ ගිනුම් වාර්තාවේ තියෙනවා පරිපාලන වේදන් වල ওই කතරක අනුරාධපුර ගිනුම. එතකොට මේ වෙනස පෙන්නකොට අපි අතන කඩේ කතරක අනුරාධපුර ගිනුම පෙන්නනවා 22 අවුරුද්දේ පරිපාලන වේදන් ටික. මේ වේදන් ටික එතෙන්ට ගන්නකොට නැවතත් අතනම තිබ්බොත් ඩබල් වෙනවා. ඒ නිසා තමයි මේ ඉතර වෙනස තියෙන්නේ. සමානක දෝෂයක් කියලා නැහැ. මේ විගණන සමාගමේ නියුක්ත මාධ්‍ය එතර සහකාර කල්පනාකරු ඔඩිට් ඇන් ඇෂුවරන්ස් මිස්ටර් සේයි අස්සර් හරියට නම එතුමා පැමිණිලා ඉන්නවා. එතකොට ඒත් එක්කම අපේ භාණ්ඩාගාර නියුක්ත ඉන්නේ ගණකාධිකාරසේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක්. එතුමා තමයි දැන් භාණ්ඩාගාර නියුක්ත මුදල් මාත්‍රසේ ප්‍රධාන අභ්‍යන්තර විගණක. ඉතුරු විගණනේ පැත්ත එතුමාගේ රාජකාරීනේ පැත්ත ඉතුරු අපේ විගණන කමිටුවේ එතුමා සභාපති. ඒත් එක්කම අපි සංගමේ ගණකාධිකාරී වුණා. ඉතින් මේ සම්බන්ධව උමනාට මොන තරම් පැහැදිලි කරගන්න කරනවා ඒ පැහැදිලි කරේ කරන්න පෙරාතුව මේක සම්බන්ධ විචාරණය කරන එක මම එකඟ නැහැ. මේ විගණන වාර්තාව ශ්‍රී ලංකා ගිනු කරන ප්‍රමිතිය කොණ්ඩ අනු තමයි විගණන සමාගම ඉදිරිපත් කරන්නේ. ඉතින් එහෙම නැත්නම් විගණන සමාගම පවත් කරන්නේ ඒලා සියලුම ශ්‍රී ලංකා වරලක් ජනකාධිකාරී ආයතනයේ අදීක්ෂණය කරන්න ඉදිරියෙන් ආයතනයක් තියෙනවා. ඔබලා බලන්න අන්තර්ජාලය පරීක්ෂා කරන්න දැන් අපේ රාජ්‍ය සේවයේ වැඩි සිද්ධ වෙනවා. රාජ්‍ය සේවා කොමිස සභාවක් තියෙනවා. ඒ හා සමානවම ශ්‍රී ලංකා වරලක් ජනකාධිකාරී ආයතනයේ ඒ ආයතනයේ යටතේ තියෙන වරලක් ජනකාධිකාරී ආයතන හරියාකාරව මේ තියෙන ප්‍රමිතියට අනුව විගණන කටයුතු තියෙන සිදු කරනවාද කියන එක බලන්න හිලි තව ආයතනයක් තියෙනවා. ඒකට එහෙම නැත්නම් මේ සමාගම වලට පවතින්නේ නැහැ. එතකොට මේවා මොකද මේ මෙතන ඉන්න බහු ඉන්නේ සුළු සේවක මට්ටමේ නෙවෙයි ඉන්නේ. රාජ්‍ය සේවය යම්කිසි අවබෝධයක් දෙන නිලධාරී මට්ටමේ හැමෝටම ගිණුම් කරන එක අවබෝධයක් නැහැ. මම මේකේ දාලා තියෙන්නේ ගිණුම් කරන්නේ වාර්තා කරන ආකාරයට තමයි තියෙන්නේ. මීට වඩා කරනවා නම් අර මේ සමිතියේ තියෙන විදිහට ලියන්න පුළුවන් රචනාවක් විදියට. රචනාවක් විදියට ලියන්න බැහැ නේද? මේ පිළිගත් ආයතනය පිළිගත් ක්‍රමවේදයන් ඔස්සේ තමයි මේ ගිණුම් වාර්තා සකස් කරලා තියෙන්නේ. අර ඒක තීරුම් ගන්න සමහරකට අවස්ථාවක් ඇතිින්න පුළුවන්. එතකොට ඒක අපිට එහෙම කියල ඉවරලා අර රචනාව කියනවා මෙන්න මෙච්චරයි පරිපාලන වේදන් මේක ඇතුළු මෙච්චර තියෙනවා ලීබඩු ගත්තා මෙච්චර ඕටි ගෙව්වා එහෙම දා ටික තියෙනවා මේක ඔක්කොම අත්තර මේක හොඳට බලන්න පරිශීලනය නොකර මත පිටින් බලන ඉවරලා අර සමාජිකයන්ව නිකන් අර වෙන පැත්තට වින් කරන්න අර නිලවරණේ කටයුතු සම්බන්ධයෙන් තරු නිලවරණේ කටි විරුද්ධව යන්නේ නිලවරණේ ඉලක්ක කරලා වැරදි මතවාද ගොඩනගන්න එහෙම කරන එක පව් මේ සාමාජික මොකද ඒ අය බුද්ධියෙන් විකෘවක් කරන්නේ. එහෙම නොකර බුද්ධිමත් විදිහට සංවාදයේ දෙන්න. මම එතුමාට ස්තුතියි. දැන් මයිකල් බද්‍රික මහත්තයා මොන හරි අවස්ථාවක් ගන්න ඉදිරිපත් කරනවා වගේ. අනේ ඒ කාරණේ මම මතු කරේ. මට විරෝධතාවයක් නැහැ මේ සංගමේ ගන්න මේ විගණන ආයතනය ගැනීම සම්බන්ධයෙන්. මම කතා කරන කාරණේට අදාළව ඔබතුමා කතා කරන්න වඩා නිවැරදි කියන කාරණේ මම තව සිහිපත් කරමි. මගේ කතාව අවසන් කරනවා. මේ සම්බන්ධයෙන් සමාජිකත්වය කතා කරන වෙනත් මාධ්‍ය විසින් කරන යෝජනාවකට අපේ විරෝධතාවයක් නැහැ කියන කාරණාවක් සනාථ කරමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම බොහොම ස්තුතියි.
ශ්‍රී අරුණිගේ මහත්තයාගේ අදහස ඉදිරිපත් කිරීමට මේ ඕන කෙනෙකුට තමගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඕන තරම් අදහස් ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ. මම අර සඳහන් කරේ අපි දැන් අත්‍යව අපි මොනවාද තරඟ කරනවා. මම ඇදුළු ඔබ හැම දෙනාම තරඟ කරනවා. ඒක වෙනම කරුණක්. නමුත් අපි මේකේ අපි යථාර්ථයක් දකින්න එපේ. ඒ සම්බන්ධයෙන් හරි ඒක සම්බන්ධයෙන් ඔබලාට යම්කි සැකයක් උපසක් තියෙනවා නම් විමසන්න පුළුවන්. ඒ විමසන්න තමයි මේ අපි ගෙන්නලා ඉන්නේ කට්ටියව. ඉතින් දැන් මේ අවස්ථාවේ ඕන තරම් අවස්ථාවක් තියෙනවා. මම හිතන්න අවස්ථාව දෙනවා මේ විගණ සමාජයේ නියුත් මහත්මයාට. ඔබලාට මොනවාරි මේ ගිනුම් විගණනය කර ගිනුම් සම්බන්ධයෙන් යම්කිසි වැඩිදුර දැන ගැනීමක් හරි ප්‍රශ්න කිරීමක් කරන්න අවශ්‍ය කියලා හිතනවා නම් විමසන්න පුළුවන්. පිළිගත් විගණන සමාගම් හතකි පිළගණන් කැඳෙව්වා. පිළගණන් කැඳවලා ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරලා ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර ආයතනයේ මේ මිලත් එක්ක විම සමාගම තමයි ආවමිල ඉදිරිපත් කරලා තිබුණේ. ඒ අනුව තමයි කළමනාකරණ කමිටුව විසින් මේ සමාගම නැවත අනුමත කරේ. මොකද ඒ විම සමාගමට දෙම දෙන එක සම්බන්ධයෙන් භාණ්ඩාගාර නිලද එකඟ වුණේ නැහැ. ඒ අනුව අපි නැවත මිලගණන් කැඳෙව් ආයතන හතකි. ඔබතුමා කියන්නේ පහයි. යාගම හතකින් කැඳෙව්වා. මේ සම්බන්ධව නම් බන්දුල බිරත් මහත්මයාගේ නීති මාර්ගයෙන් දුන්න අදහසින් තමයි මේ සම්බන්ධයෙන් පූර්ණ මෙදියක් තීමක් කළා. විගණන සමාගම තෝරා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ තෝරා ගැනීමේ ක්‍රමවේදේ පාලක කමිටුව විසින් කරන්න ඕනි. ඊපස්සේ මහසභාව දැනුවත් කරන්න ඕනි. හැබැයි මම දන්න විදිහට රජයේ විගණන වාර්තා ඉදිරිපත් වෙන්නේ සිංහල භාෂාවෙන්. විගණන විමසුම් ඉදිරිපත් වෙන්නේ සිංහල භාෂාවෙන්. ඒක කිසිසේත්ම අපි දකින්නේ නැහැ සිංහලෙන් ඉදිරිපත් කරන්න බෑ කියලා සිංහල භාෂාවේ ඔය කියන ටෙක්නිකල් වර්ඩ් තියෙනවා. ඒ නිසා මූලික කාරණේ තමයි මේක සාමාජිකයට යන වර්තාව. ඔබතුමාලා ඉංග්‍රීසි භාෂාවෙන් ගේන්න. හැබැයි ඒක සිංහල භාෂාවට පරිවර්තනය කරලා ඒ භාෂාව සිංහල භාෂාවෙන් මේ වර්තාවේ ඇතුළත් කිරීම පළවෙනි කාරණේ. අනිත් එක තමයි මම හිතන්නේ විගණන සමාගම මේකට උත්තර දෙන්න ඕනි. ගිය සැරේ විගණනයක් කරලා විගණන වර්තාව දුන්නාට පස්සේ ඒකේ තියෙන ඉලක්කම් මේ සැරේ වර්තාවේ ඇතුළත් වෙනකොට වෙනස් කරන්න පුළුවන්. මම දන්න විදිහට නම් වෙනස් කරන්න බෑ. හැබැයි ඒ විගණන වර්තාවේ කිසියම් පැහැදිලි කිරීමක් කරනවා නම් ඒ පැහැදිලි කිරීම කරන්න ඕනේ සටහන් තුලින්. සටහන් තුලින් තමයි පැහැදිලි කිරීම කරන්න. දැන් ඔබතුමා කියනවා නම් පාඩුනේ කේතනවල ගිනුම වෙනම හදනකොට ගිය සැරේ දින්නු විගණන වර්තාවත් එක්ක ගැටෙනවා නම් හැබැයි ඒ විගණන වර්තාවේ ඉලක්කම් වෙනස් කරන්න බෑ. ඒ ගැටෙන ඉලක්කම පහලින් සටහනක් අනුව නිවැරදි කිරීම තමයි මම දන්නේ. ඒක මම දන්නේ නැහැ ඊට ආදයක් තියෙනවද කියලා. ඉතින් මෙන්න මේ කාරණා තමයි නිවැරදි වෙන්න ඕනින්නේ. අනිත් එක තමයි මේක මූල්‍ය ගණදෙනු කරන සංවිධානයක්. මේ මූල්‍ය ගණදෙනු කරන සංවිධානයක විනිවිදභාවය කියන එක අතිශයින්ම වැදගත්. අපේ රටට වෙලා තියෙන දේ පේනවනේ දැන්. අපේ රටේ පුරවැසියෝ පට්ටණය කන්දකට කරගහන්නේ මේ විනිවිදභාවය නැති හින්දා. ඒ නිසා මේකේ විනිවිදභාවය නැති වෙනවා කියන්නේ මෙයා වැඩිකල් යන්නේ නැහැ. ඒ නිසා මේක විනිවිදභාවයෙන් යන විදියට උත්සාහ දෙන්න දැන් දහවල් 12 වෙනකොට ලියාපදිංචි සාමාජ සංඛ්‍යාව 2087ක් වෙනවා. චිත්ත බණ්ඩාර මහත්මයාගේ අදහස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි. සිංහල භාෂාවෙන් දැන් මෙවර මේ වෙලාවේ මෙතන ඩිස්ප්ලේ වෙනවා. ලබන වර්ෂයේදී මේ මොහොතයි සමාගම පොරොන්දු වෙලා තියෙනවා සිංහල පරිවර්තනයේ. ඒගොල්ලෝ පරිවර්තනය කරලා දෙන්නා කියලා. මොකද අපි පරිවර්තනය කරන්න ගියාම අපි භාෂා පරිවර්තනය ඉදිරිපත් කරන්නේ. ඒතකොට මේ භාෂා පරිවර්තනකට මේ තාක්ෂණික වචන ගැන අවබෝධයක් නැහැ. ඒක අපිට එහෙම කියන්න බැහැ. මේ ප්‍රසම්පාදනය කරනකොට දැන් නිකායයක් ඉලක්ක කරන මේගොල්ලෝ දෙන්නා හැයි කියලා කරනවා. ප්‍රසම්පාදනයේ කියන එක තේරුම්න්නේ පිරවන්නේ. ඒතකොට අපි පුජ්‍යලියක් ඉලක්ක කරලා හරි අපි මොනහරි වෙන කතන්දරයක් හින්දා එහෙම ඒවා කරන්න යන්න බැහැ. මොනා පිළිගත් ක්‍රමවේදයකට කරන්නේ මේ පිළිගත් ක්‍රමවේදය අනුව තමයි මේ කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ එනවා. ආවට පස්සේ මේ මහා සභා යෝජනා වෙනවා හිටපු රජයේ විගණන කාතිපති මායන්දුනි මහතාගේ පරිපාලනයට මෙහෙවන සමූපකාර විගණන සමිතියට මේක බාර දෙන්න කියලා. මේ පොතේ මොකුත් නැහැ. ඒක ප්‍රතික්ෂේප කරා හරි මොකක් හරි කියලා. දැන් ඔබතුමා යම් නිර්ණායකයන් මත කරා ඒගොල්ලන්ට දෙන්න බැරි මොකද කියලා මට පෞද්ගලිකව ඒක මහා සභාවට කියන්න. ඒ වගේම දැන් මේ මහා සභාව කියනවා නම් මෙතනින් උත්තර දෙන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට ප්‍රසම්පාදන අපිට තෝරගත්තත් එකයි කලමනා ගන්න ඔක්කොටම වඩා ඊළින් මෙතන මහා උත්තර දෙන මහා සභාවේ මේ මහා සමාජිකත්වය කියනවා නම් නැවතවරක් විගණන කමිටු සමාගම තෝරගන්න ඕනතර කල් දිනවන අලුත් කමිටුවට මොනවා කියන්න කරගන්න කිසිම අර්බුදයක් නැහැ.
ආපහු මිල ගණන් කැඳවන්න අර සමුපකාර සමිතියේ මිල ගණනුත් කැඳවන්න ප්‍රතික්ෂේප ගන්න ඕන. මේ ප්‍රතික්ෂේප කිරීම සභාවට කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය නිර්ණායක නැහැ කියලා. මේ මහසභා යෝජනා විදිහට කටයුතුද? ඔබතුමා යෝජනා කරගත්තර ගමන්නේ ඒගොල්ලන්ට මොකක් හරි පොරොන්දුවක් දෙලා තිබ්බත් ගමන්නේ. ඒ අයට කියන්න ආයෙ ටෙන්ඩර් ඉදිරිපත් කරන්න කියලා. ඒ අය සොඳන් ඒ අය තෝරගනි වෙන අය සොඳන් වෙන අය තෝරගනි. අලුත් කමිටුවක් පත් වෙනවානේ. මොකද ඔබතුමා දැන් මෙතන සම්මත කරාට මේකේ අයගෙන් වැඩ ගන්න අද පත් වෙන අලුත් කමිටුව. ඒ නිසා අලුත් කමිටුවට තමයි වැඩගත් වෙන්නේ. සාධාරණ අවස්ථාවක් යුත්තේ විගණන කරන ආයතනයක මන්ද කෙනෙක් තෝරගන්න. මහසභා යෝජනාවත් ඒක ඒක අනුව වැඩ කරා නම් ඉවරයි. මේ මොල්ලම ගන්න ඕනේ කියලා දැන් මේ මොකද තීරණ වෙනස් කරන්න ඕනේ ඔබතුමා. මහසභාව වෙනස් කරන යෝජනාව වෙනස් කරොත් ඔගොල්ලෝ ඒක පිළිගන්න ඕනේ. ඒ විදිහට ගියානම් මේ ප්‍රශ්නේ ඉක්මනට ඉවර වෙනවා. පාලක කමිටුවේ මේ ක්‍රම ඒ දැන් මොසි තෝරගත් ආයතනය ඔබ වෙත ඉදිරිපත් කරනවා. මෙන්න මේ ආයතනය අනුමත කරලා දෙන්න කියලා මේ 10 වෙනි ප්‍රීතිය තියෙන විගණන කරුතුවරපත් කිරීම හා ඔවුන්ගේ පාරිශ්‍රමික නිගමනය කිරීම වාර්ෂික මහසභාවේ සිටින කරුණු ලැබිය යුතුයි. එක් එක් වර්ෂයෙන්දා විගණන වැඩ පිළිවෙළ විගණන කරුණු සකස් කරනු ලැබිය යුතු අතර මේ පාලක කාර්ය සභාවේ අනුමත කරනු ලැබිය යුතුයි. ඒක පාලක කාර්ය සභාවම අනුමත නැහැ. හොඳයි දැන් මේ එහෙනම් ඔබ හැමෝම කියනවා නම් නැවත වාරයක් පත් වෙන පාලක කමිටුව ඔය ක්‍රමවේදෙම මිල ගණන් කැඳවලා මේ ඔය සමාගමත් ඇතුළු ඒ පිළිගත් සමාගමවල මිල ගණන් කැඳවලා එතන සුදුසු ආයතනයක් තෝරගන්න කියලා මහසභාව තමයි ඒ අදහස් දීලා මහසභාව එකගත්තෙත් ඒක ඒ අනුව එහෙනම් කටයුතු කරන්න කියලා මම ප්‍රකාශ කරනවා. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ගරු සභාපතිතුමනි, දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ විගණන සමාගම පිළිබඳ කතා කරන ප්‍රශ්නේ ගිය මහා සමිති වාරයේ කතා කරා. ඊට කලිනුත් අවස්ථාවල කතා කරලා තියෙනවා. ඇත්තටම මේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරිද අපිටම දැන් අපි මේ කාරක සභාවක් මහා සභාවක් මහා සභාවකින් සභාපති උපසභාපතිවෝ කාරක කමිටු සාමාජිකයන් පත් කරලා ඊළඟ මහා සභාවක් පත් කරනකොට මේකෙ මොකක් හරි ප්‍රෝග්‍රස් එකක් එන්න ඕන නේද? හැමදාම මේවා මේ එකම තැන දැන් මහා සභාවක් ගත්තාම වැඩි කාලයක් ගන්න මේ විගණන කටයුතු ගැන කතා කරනවා. ඉතින් මොකද්ද මේකේ තේරුම කියන එක මම බලන්න යනවා. හරි ස්තුතියි. හරි බොහොම ස්තුතියි. මීලකට මේ මම ගන්න මුලින් ඉදිරිපත් කරා මේ 2012-2013 අවසන් වර්ෂයේ ගිණුම් ප්‍රකාශ සභාගත කරා සාකච්ඡා කිරීම සම්මත කිරීම. ඒකත් මේ විගණන සභාවකම සම්බන්ධ සාකච්ඡා කරනකොටම යම් යම් කාරණා සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වුණා. ඉතින් මේ ගිණුම් වාර්තාව සභා සම්මත කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. 10වල් 12 වෙනි විට ලියාපදිංචි සාමාජ සංඛ්‍යාව 2087ක් වශයෙන් සටහන් වෙනවා. ප්‍රසාදක සම්ප්‍රදායේ තියෙන මේ සමුචිත අපි එකතු කරගත්ත අපේ මූලික අරමුදලට කීයක් එකතු වුණාද නැද්ද කියන කාරණා. හරිද? මේගොල්ලෝ කරන්නේ නැහැ. මේකමයි මට තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ මේ ගිනුම් පැදීම වල සාමාන්‍ය සම්ප්‍රදායකට පොඩ්ඩක් මේක අපේ මේ මේ සුභසාර සංගමයක් වුණාම කියලා සාමාන්‍ය ගිනුම් පරිපාලන කියලා එහෙට දෙන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ මම යෝජනා කරනවා අපේ කණ්ඩායම මේකට පත් වුණොත් අපි අනිවාර්යයෙන්ම මේ විතර මේ මේ ගිනුම් නැවත විකරණය කළා නිවැරදි ශේෂණ ඔබතුමාලාට දැනුම් දෙන්නට අපි මේ වගකීම ගන්නවා කියන කාරණය සිහිපත් කරමින් ඔබතුමාලාගේ වර්ණා ඡන්දය කල්පනාකාරීව නිවැරදි කණ්ඩායමකට පාවිච්චි කරන්න කියන කාරණය සිහිපත් කරමින් මගේ කතාව වචන සුවපේ මම සමාප්ත කරනවා. ඔබ සියලු දෙනාටම ජයෙන් ජය ලැබේවා. අපේ ජීවෝගියක සදාකල් ලැබේවා. බොහොම ස්තුතියි. විගණක වාර්තාව සහ ගිනුම් වාර්තාව කියන්නේ දෙකක්. ඒතර අනිවාර්යෙන් අපිට මේ වසරේ නැතුවත් එන වසරේ ඉඳන් ගිනුම් වාර්තාව වෙනම එන්න ඕන. නැත්තම් මේකේ ගුණාත්මක භාවයක් අපි රැක ගැනීමක් නැහැ. විගණකවරුන් අපි ගිනුම් වාර්තාව විගණකවරුන්ගේ වාර්තාව කියනනම් මම දන්නේ නැහැ මොනවාද ඒකවුන්ස් කියලා. මට මේ සම්බන්ධයෙන් භාණ්ඩාගාරික ලියකම්තුමාගෙන් පිළිතුරක් ඕන. මහත්මයාගේ කාරණේ නැහැදී දැන් මෙතන තියෙන්නේ අපේ ගිනුම් ආසීති ගණකාධිකාරී ලිගමා ගණකාධිකාරී විසින් සකස් කරලා ඉදිරිපත් කරන ගිනුම් වාර්තාව තමයි ඒ අපි තෝරගන්න විගණන ආයතන විසින් විගණනය කරලා දෙන්නේ. ඒක තමයි විගණනය කළ ගිනුම් වාර්තාව කියලා ඉදිරිපත් කරන්නේ. ඔබතුමා අදහස් කරන්නේ කාර්යාලිනුත් වෙනම ගිනුම් වාර්තාවක් හදලා ඇතුළත් කරන්න. එතකොට ගිනුම් වාර්තා දෙකක් මේ පොතේ ඇතුළත් වෙනවා. තව පිටු කීපයක් එකතු වීම. ඒක දෙන්න ඕනේ. මම ඉතින් කියන්නේ ඔව් සභාපතිතුමා පොඩ්ඩක් ඉන්න. මේක මේ අදහස් කරලා තාම කරපු දෙයක් වෙන්න පුළුවන් බොහෝ දුරට.
පෞගිය වාර්තා සියල්ලම බලන්න. ඒක තියෙනවා අහවල් දවසේ ඉඳලා 12යි ඒ අවුරුද්දේ 12යි 31 වෙනකන් ගිණුම් වාර්තාව අහවල් පිටේ තියෙනවා. ඒක සම්මත කරන්න කියන මේකේ කො ඈ පත්‍රයේ නැති මම පිළිගන්නවා. හැබැයි ගිණුම් වාර්තාව කලින් පෞද්ගලික යෝජනාවක් හැටියට කිනාල එකක් අනුව තමයි සංචලන වාර්තාවක් ඉදිරිපත් කරන්න ගොව අවර්ණා වර්ෂයේ ජනවාරි 1 වෙනිදා ඉඳලා නිලවර්ගයේ මහසභාවේ සී පවත්තර කාල පරිච්ඡේදයේ දුර දරනලද රුපියල් 25,000කට වඩා වැඩිපුර වියදම් කර වියදම්. ඒර ඒ අනුව මේ අද දවසේ සියලුම සමාජිකයන් අතර ලැබෙන්නේ මේ ගිනුම් වාර්තාව වෙනම මේ පොතේ අන්තර්ගත කරන්නේ. මොකද පොත අපි මුද්‍රණය කරන්නේ ගොඩක් කලින්. ඒතර ඒ ගිනුම් වාර්තාව අපි දිර තියනවා මේ මාසේ 30 දක්වා. ඒතර ඒක මුද්‍රණය කරලා දෙන්න පුළුවන් මේ මොහොතේ තමයි. පොත පොත හදලා පොත අනුමත කරලා මුද්‍රණය විග්‍රහණය කරලා ගිනුම් වාර්තාවට ගෙවිලා අර කියන සංචලන වාර්තාව පොත ඇතුළත් කරන්න බෑ. නමුත් අර පොතේ න්‍යායපත්‍රය ඇතුළත් කරතේ න්‍යායපත්‍රය ඇතුළත් නොකළා නම් මේ වෙනකොට සියලුම සමාජිකයන්ට මේ අදාළ ව්‍යාපාරික කවුන්ටරෙන් මේ වාර්තාව විකුත් කරලා තියෙනවා. පැහැදිලි කිරීමට ස්තුතියි. අපි ලබන වර්ෂයේදී වෙනම ගිනුම් වාර්තා විග්‍රහණය කළ ගිනුම් වාර්තාවල අමතරව ලේකම් ආගමික අධිකාරී විසින් ඉදිරිපත් කරන සංගමයේ ගිනුම් වාර්තාව ඉදිරිපත් කරනවා. ඒත් එක්කම 10වල් 12 වෙනකොට 2089 හැවිල්ලයි කියලා වාර්තා වෙනවා. දැන් අවසන් වෙනකොට මේක 3000කට වඩා 3000කට වගේ ඉති කියලා මම අපේක්ෂා කරනවා. එතකොට ආසන්න පැය භාගයක කාලය තුළද බොහෝ වෙලාට 1000ක වගේ සාමයි සංඛ්‍යාවක් අපේ අත්දැකීම් අනු එනවා. සීමට ඔබ දන්නේ නැහැ කෝටි කමාරකට ආසන්න මුදලක් දීලා තියෙනවා. මේ මුදලින් වැඩිම මුදලක් දීලා දෙන්නේ ඔබලාටම තමයි. පැමිණීමේ දේවනාව අර ආහාර ඇතුළේ අතුරු බෝතල් ඔය සිසිල් බීම ඒ ආදියට ඊළඟට මේ වාර්ෂික වාර්තාපත මේක මුද්‍රණයේ වියදම ඊට පස්සේ මේක තැපැල් කරන්න යන වියදම අනිකුත් වියදම් ඇත්තටම යන්නේ නැහැ. දැන් අර මුලින් සඳහන් කරා මේ කමිටුව මේ මොකක්ද යැපෙනවා හරි මොනවාරි වචන එහෙම කියන එක සුදුසු නැහැ. මොකද මේ කමිටුව එදා මෙදා තුර එන්නේ හැම කෙනෙක්ම ඔය හැම කණ්ඩායමක් ඉන්නවා නියෝජනය වෙනවා. ඒතර මේ ඉදිරි පෙළක් තියෙනවා එදා හිටපු උපසභාපතිවරු ජ්‍යෙෂ්ඨ සමාජිකයෝ මේ පැමිණීමේ දේවනාවක් කියන එකේ කමිටුවට සහභාගී වෙනකොට මේක ඉස්සරින් ඉඳලාම දීපු දෙයක්. එතකොට ඒව කාලීන වශයෙන් වෙනස් වෙලා තියෙනවා. මොකද ඒ අයගේ කරන කැපකිරීම මොකද රාජකාරි වෙලාවේදී පස්සරු දෙකෙන් පස්සේ තමයි රැස්වීම පැවැත්වෙන්නේ. පස්සරු තුනට ඇවිල්ලා බොහෝ රැගෝ වෙලා යන්නේ. එතකොට ඒ දුර බැහැර ඉන්න අය ඒ අයගේ මිල්ලීම් මත තමයි ඔය කමිටු දීමනාව වැඩි වෙලා තියෙන්නේ කලින් කලට. මොකද ඒ අය ඊට පස්සේ නිවෙස් බලා යනකොට ඈත අය සමහරක් වෙලට බස් නැහැ. ත්‍රිවිල් රථවල පුජ්ජිලික වේදමින් යන්න වෙනවා. එතකොට ඒ මේ සංගමයේ වෙන්නේ කැප කරන්නේ ඒ ගත කරන කාලය. මොකද මමත් පැහැදිලිව දන්නවා මේ ගත කරන කාලය අපේ පෞද්ගලික දේකට යොදවන බොහෝ අපිට ඊට දියුණු වෙන්න පුළුවන්. නමුත් මේ වැනි සංගම් වල හරි ඒ මම හිතන විතර සංගම් නියෝජනය කරන බොහොම කිරිසක් වෙන ඉදිරි පෙළ ඔබතුමාලා දන්නවා ඇති මේ අද ඉඳලාට වඩා වෙනස් මේ පොදු කාරණාවට එන්නේ නැහැ කිරිස. මොනවද දෙනවා කියලා කිව්වත් එන්නේ නැහැ. ඒතර මේ ඉදිරිපත් වෙන එකක් වෙනම් මම අගය කරනවා. මොන තරග කරලා හරි ඉදිරිපත් වෙන එක අගය කරනවා. මොකද එහෙම නැත්නම් මේවා සක්‍රීයව ඉස්සරහට යන්නේ නැහැ. මේ සංගම් අභාවයට යනවා. මොකද මේවා කරේ උනන්දුවක් කරේ ඇති වෙනවා. අර වගේ තරග කරලා ඉදිරිපත් වෙනකොට අනිත් අයට පොඩි උද්දීපනයක් ඇති වෙනවා. ඒ නිසා එහෙම වෙන එකට මම කැමති. ඒ වගේම මම හැමදාම අපේක්ෂා කරන දෙයක් තමයි මේ සංගම් පවතින තරුණ පෙළ ඉදිරියට එන්න ඕනේ. තරුණයන් ඉදිරිපත් වීම අඩුයි. මොකද හැමදාම ඉන්නේ අපි වගේ දැන් අපිත් තව අවසර කීපයක් විශ්‍රාම ගන්න පුළුවන්. ඒතකොට හැමදාම අර තරුණයගේ අදහස් ඉදිරිපත් වුණාට ඒගොල්ලේ නියෝජනයක් නැහැ. නියෝජනයක් ඉන්න ඕනේ. නියෝජනයක් කියලා මේ සංගම් වලට අලුත් අදහස් එන්න ඕන, අලුත් ඉදිරි යන්න ඕන. එහෙමනම් ඒ අයගේ සක්‍රීය දායකත්වයක් ඉන්න ඕන. පසුබාහින් ඉපා කතා කර සමහරක් වෙලාට එන්නේ නැහැ. අපි පැත්තක ඉඳලා සහාය දක්වන්න නම් ඔබතුමාලා කරන්න යන්න. එහෙම වෙන්න ඉපා පසුබිලක් හැදෙන්න ඕන. හැම විටම මේ පසුබිලක් හැදෙන්න තරුණයෙක් ඉදිරිපත් වෙන්න ඕන. අපි වසරකට වරක් මේ රැස්වීම පැවැත්වෙන්නේ. වසරකට වරක් ඔබ වෙනුවෙන් පවත්වන රැස්වීමට ඔබගේ යම් කිසි දායකත්වයක් ලැබිය යුතුයි. අපි මෙතෙන්ට ආසනින් අනිත් පැත්තට ගියාම වෙන්නේ මේ රැස්වීම වැඩ කටයුතුවේ සක්‍රීය දායකත්වයක් දක්වන්නේ එකම පිරිසක් පමණයි. ඒතකොට එකම පිරිසකගේ කාරණා විතර ඉස්මතු වෙන්නේ. හැමෝම මේකට සක්‍රීය දායකත්වයක් දක්වන්නේ මේ වාර්තා සභා සම්මත වෙන්න කාලය ගත වෙන්නේ ඒ හේතුව මත. දැන් මේ වෙනකොටත් මේ වාර්තාවේ තව න්‍යාය පත්‍රයේ තවම ඉන්නේ 10යි 50ට තියෙන කාරණේ ගිණුම් ප්‍රකාශයේ සභාසගත කිරීම. ඒක සම්මත වෙන්නේ නැහැ. දැන් මට කරුණාකරලා කියනවා මේ ගිණුම් වාර්තාව සාකච්ඡා කරලා වුණාට වඩා ඉතින් ඒක අවුරුදු දෙදෙනෙක් ඉදිරිපත් කළා සභා සම්මත කරන්න. ආදීනික අවසරයි. ඇත්තටම අපි අද මේ අවස්ථාවට සහභාගී වුණේ 125 වෙනි සම්මස්තර වාර්තා සම්මස්තරයේ සහභාගී වෙනවා. නමුත් අපිට පැය දෙකමාරක් පොලිමල ඉන්න තමයි සිද්ධ වෙන්නේ. මේ 2000 ගණන් සමාජික සම්බන්ධතාවය ඉන්නයි කියලා මෙතුමා දන්නේ.
හිතන්නේ ඕඩියන්ස් එකේ ඉන්න එක 500ක්වත් ඔක්කොම ඉන්න පොලිම් වල. මේකෙදී සමාජිකයෙක් විදියට අපි හිතෙන්ද ඉන්නේ පොලිම් එකේ ඉන්නේ නෙමෙයි. විනාඩි 10ක 15ක වියාපදිංචියකින් පස්සේ මේකට ඇවිල්ලා මේ සභාවේ වෙන දේවල් මේක වෙන කතාවල් මේ වහන්න ඕනේ. මේවල ගුණාත්මක භාවයක් ගැන කතා කළා නම් එතුමා තරුණ සහභාගීත්වය ගැන කතා කළා ඔක්කොම ඇවිල්ලා පොලිම් වල ඉන්නවා. මෙතන අහන්න ඉන්න එක 500ක්වත් නැහැ. මම එතුමාට යෝජනා කරනවා මින් ඉදිරියට මේ විදියට පොලිම් දෙක තුනක තියන්න බලා ඊළඟට ආයෙ පොලිම් වල සංයෝජන කරන්න. මම තව යෝජනාවක් ඉදිරියට කරනවා ඔයගොල්ලෝ ඡන්ද පාවිච්චි කරලා ඒක අනිත් පැත්තේ සීල් එක ගහලා තියනවා නම් GOP කාර්යාලයේ කැමැතියට සල්ලි ගන්න අවස්ථාව හදලා දෙන්න. තවත් පොලිම් එක තියන්න නැතුව. එකක් ඊළඟට මේ විදියට මේ අපි සභාවකට ඇවිල්ලා සභාවේ දේවල් අහුම්කම් දෙන්න එනවා මිසක් අතන පොලිමයි මෙතන පොලිමයි පොලිම් වල ඉන්න නෙමෙයි මේ බලන්න ඔඩියන්ස් එකේ ඉන්නේ 500ක්. කොහොම ස්තුති අවස්ථාවක්. හරි උදාකදා සිටිපත්. සදාපූජනීය ගෞරව මහසංගරත්නයේ අවසරයි. ගෞරව සභාපතිතුමනි මගේ සමාජික අංකය 2674 මම බලමින් වතාවට තමයි මේ මහසභාව ආමන්ත්‍රණය කරන්නේ. මම කලින් කවදාත් ආමන්ත්‍රණය කළේ නැහැ. මම අර කලින් කිව්ව මහත්මයාගේ අදහසට මම මේ අදහස එකතු කරනවා. මම දන්නවා මේ කතා කරන අවස්ථාව මේකට හොඳයිද කියලා. මම පොඩි වෙලාවයි ගන්නේ සභාපතිතුමනි. අත වශයෙන්ම GOV එකේ මාසවරසින් ගන්නවට මම සහභාගී වෙලා තියෙනවා. මම කිව්වා කලින් මම කලින් වතාවේ කතා කරන්න කියලා. ඊටාත්ම සමාජිකත්වය මහසභා දිනයේදී අපහසුතාවකට පත් වීමේ තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කලින් මහත්මයා කිව්ව කතාවට මම මේ අදහස එකතු කරනවා. එහෙනම් අපි මොකද්ද මේ කරන්න ඕනේ? ඔබතුමාලා ගන්න මෙතන ඉන්නේ ජේෂ්ඨ නිලධාරීන් අපේ ඉන්නේ. ජේෂ්ඨ පුරවැසියෝ. දියුණුවෙන් නිර්වචනයක් තියෙනවා. දියුණුව කියලා කියන්නේ මොකක්ද? දියුණුව කියලා කියන්නේ අපේ අභිලාෂ, අපේ ප්‍රාර්ථනා, අපි ඉදිරි ඉෂ්ට කරගන්න ඕන දේවල් කර ඒ ඉටු කරගන්න අපි විඳින වෙහෙස, දුක, මහන්සිය අඩු වෙන එක තමයි දියුණුව කියන්නේ. නැවත මම අහනවා ඔබගෙන් මාසභාවට සහභාගී වෙන ඔබලා කාලය තිස්සේ දැන් මාසභාව දියුණුවද? අර මහත්මයා කිව්වා වගේ රෙජිස්ට්‍රේෂන් එකේ ඉන්න පොලිම් වල ඉන්න සිද්ධ වෙලා තියෙනවා. මාසභාව කාරණාවට අහුම්කම් දෙන්න විදියක් නැහැ. පොත බලන්න විදියක් නැහැ. පොලිම් වල කතා කරන්න තියෙන කාලේ වැඩි වෙලා තියෙනවා. මම මේ චෝදනාවක් නෙමෙයි කරන්නේ, යෝජනාවක් කරන්නේ. අදහසක් ඉදිරිපත් කරන්නේ. හොඳින් අහගන්න. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපේ සමාජිකයෝ මේ කරන්න තියෙන කාර්ය පොලිම් වල ඉන්නේ නැතිව කාර්යක්ෂමව මේ කටයුතු සිද්ධ කරගැනීමේ ක්‍රමවේදයක් ළමන මාසභාවලත් ඇති කර යුතුයි කියන අදහස මම මේ මාසභාවයට ඉදිරිපත් කරනවා. ඒක කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේදය මොකද්ද කියලා ඔබතුමාලා හොයලා බලන්න. මම කියන අය නිල වර්ණයට ඉදිරිපත් කරන යම් කිසි කෙනෙක්. එයා අනිවාර්යයෙන්ම පරිපාලන කටයුතු වලට සමාය පාලන කමිටුවේ අවශ්‍යය අතු යම් කිසිසක් එකතු කළ යුතුයි අපේ සමාජිකයෝ. ඒ වගේ අපේ පාලන කමිටුවේ ඉන්න සමාජිකයෙක්ට පුළුවන් තමන්ගේ හිතවත් සමාජිකයෝ මේ කාර්යයක් වලට එකතු කරගන්න. එම කැමතියි ඉන්නත් පුළුවන්. එයා එකතු කරගන්න. ඒක අධීක්ෂණය කරන්න වරදක් වෙන්නේ නැති විදිහට. ඒ නිසා ලබන මහසභාව පොලිම් වලින් තොරව අපේ විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ සමාජිකයන්ට අනිත් අයට මීටත් වැඩිය පහසුවක් ඇති වෙන ආකාරයෙන් සංවිධානය කරගන්නුයි කියන අදහස බොහොම කරුණාවෙන් බොහොම සහෝදරාත්මකව මම මේ සභාවට ඉදිරිපත් කරනවා. බොහොම සුදුසු සභාවට. සභාපතිතුමනි, මම කේ වටවන් තුඩාව බිජප සභාපති. මම අහන්න කැමති සභාපතිතුමා මේ ශිෂ්‍යතුමී ශබ්ද ටිස්කසන් මිත්‍යාද මෙන්ව. සභාපතිතුමනි, දැන් ඔබ සම්මත කරන්න යන්නේ ගිලුම් වාර්තාවද ඔරිත් වාර්තාවද? කෝ මේක ගිලුම් වාර්තාව. මේක සම්ප්‍රදායට පටහැනි. සභාපති, අනුනගම් මට සවන් දෙන්න. ඔබ සම්මත කරන්න යන්නේ ගිලුම් වාර්තාවද ඔරිත් වාර්තාවද? කොහෙද මේ ඔඩිට් වාර්තාව සම්මත කරන්නේ? ඔඩිට් වාර්තාව නෙමෙයි ඇත්තටම ඔඩිට්. මේ වැරදි ක්‍රියාමාර්ගයක් කියන්නේ. කවදාවත් මේ ආයතනයේ එහෙම තත්ත්වයක් සිද්ධ වෙලා නැහැ. මේ පළවෙනි සැරේට ඔබතුමා ගෙනියනවා. පළවෙනි සැරේට මේ කියන්නේ පොඩි වර්ෂ ගණනාවක් මේ ආකාර තමයි ඉදිරිපත් කරේ පළවෙනි. මේක වැරදි ක්‍රියාමාර්ගයක්. ඔවා නවත්තන්න. පසුගිය වර්ෂයේ දීපේ තුලම කාර්යාලය සකස් කරලා දෙන ගිලුම් වාර්තාව විගණකවරු විගණනය කරලා විගණනය කරන ගිලුම් වාර්තාව තමයි මේ පොතේ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒක මේවර විතරක් නෙවෙයි පසුගිය වාර්තා පොට්ටික මම විතර තියෙන පසුගිය වාර්තා පොට්ටික මම එක එක ඉදිරිපත් කරන්න. ඉතින් ඒක තමයි ඒක අපි පිළිගත්තා. දැන් අර විපුල මහත්තයා යෝජනා කර ආකාරයට ලබන වර්ෂයේ ඉඳලා මේ විගණකවරයා ඉදිරිපත් කරන්නේ අපි ඉදිරිපත් කරන ගිලුම් වාර්තාව එයා විගණනය කරලා දෙනවා. මේ විගණනය කරලා දෙන ගිලුම් වාර්තාව එක උතුර තව හොඳට ඒක හරි නිවැරදි මහත්මයා කරලා දෙන්නේ. තවත් ගිලුම් වාර්තාව ඉදිරිපත් කරන්න කියලා කිව්වා. ඒක ඉදිරි වර්ෂයේ ඉදිරිපත් කරන මේ පසුගිය වර්ෂයේ කාලේ පුරා මේ වාර්තා පොත් ගත්තොත් විගණනය කළ ගිලුම් වාර්තාව තමයි තියෙන්නේ මෙතන. ගෞරවනීය මහ සංඝරත්නය අවසර ගරු සභාපතිතුමා අතුරු අපේ සමාජික මාධ්‍ය අවසර දැන් ඇතර තමයි අපි කතා
කතා කරා අනිල් මහත්තයා පොඩ්ඩ අවසරයක් ගන්න ඉස්සරහා කතා කරා අදහස් ඉදිරිපත් කර මහත්තුරුන් අපි කාර්යාලයේ නිලධාරියෙක් ඉන්නවා ඒ අදහස් ඉදිරිපත් කරයි තමන්ගේ සමාජික අංගයයි නමයි දෙන්න මොකද නැත්නම් වාර්තාපත්‍ර ඔබගේ අදහස් ඉදිරිපත් වෙන්නේ නමක් හෝ සමාජික අංගයක් නොවී තිබෙන විදිහට වේදිකාවට ඇවිල්ලා අදහස් ඉදිරිපත් කරනකොට මුලින්ම තමන්ගේ නම සහ සමාජික අංගය ප්‍රකාශ කරනවා මම පළමු නාටකයම තමයි න්‍යාය පත්‍රයක් කියනවා හතර වෙනි පිටුවේ ඇතෙන් දැන් වෙලා තියන්නේ මේ 10යි කාණකට තියන්න ඕන 10 අධිස්කාර තියන්න ඕන විගණන වාර්තාවේ ඇතුළු කොටස් තමයි මේ තවම සාකච්ඡා කරන්නේ. ඉතින් මොකක්ද මේකේ තේරුම? එකක්. අනික තමයි දැන් මෙතුම අපේ දුනුසිංහ මහත්තයා කොහොමද තුමාට දැන් අපි කියන්න බෑ සභාපති කියලා අපෝ දැන් ඡන්දයකට අපේක්ෂකෙක් විදියට ඉඳලා දැන් ලබන සම්ජේතියෝ ඉදිරි කාලයේදී සභාපති වර්ජයට එහෙමවත් පුළුවන් හොද එක අපිට කියන්න බෑ. නමුත් දැනට ඉන්නේ නාමික සභාපතිවරේ. එතකොට මේ වෙනකම්ම දැන් ඉක්මනාගේ ඉස්සල්ලා කතාවේදී කියවුණා තරුණ අදහස් වලට තැනක් දෙන්නේ නැහැ. ඔක්කොම ඉන්නේ ජේස්ට්‍රේයින්. එතකොට මේකේ වැඩිපුරම ඉන්නේ ජේස්ට්‍රේයින් නම් ඉතින් ජේස්ට්‍රේයින් ගෙන් විතරයි අදහස් එන්නේ. දැන් බලන්න ඇයි බැරි අපි කාටවත් ගිහිල්ලා දෙපාර්තමේන්තු විදියට හරි අමාත්‍යාංශ විදියට හරි කම්පලෙන් එකක් යන්න මේකේ තියෙන කාලේ වාරේ මේකයි සමාජිකෝ දැන් ඡන්දේ ඉල්ලන්න අතන ගේට්ටු ළඟ ඉඳන් පොවුණිමක් ඉන්නවා තෙරිච්චයන් වනාවන්නේ කමිටුවක් විදියට තව වෙන උප කමිටුවක් විදියට හැදිලා දෙපාර්තමේන්තු ගෙල්ලා අපේ කාර්යභාරේ මේකයි මේ සමාජමය සංගමය මෙන්න මෙහෙම දේවල් ප්‍රතිලාභ ලැබෙනවා මෙහෙම කියලා මෙහෙම දේවල් ලැබෙන නිසා වලත් දැන් ඇයිදන් දුන්නවනේ උපාධි පදනමින් අවස්ථා තුනකදී ගත්තා විදහා 15000 ගන්න. මං කියන්නේ 20000ම බඳව ගන්න කියලා. ඔය තුනෙන්ම 15000ක් බඳව ගමු. එතකොට අලුත් අලුත් අදහසේ දැන් මම අද මේකට දාලා දෙනවා යෝජනා කීපයක්. තව මේ යෝජනා කතා කරන්න තියා ඒ යෝජනා තියා බලන්නවත් ඉතලා නැති ඇති කොහොමද? ඒකෙදි දැන් මේකක් මං කියන්න පොත් ගන්න අරමුදලට එකක්. පරිගණකයක් මෙහෙදී ගන්න එකක්. එතකොට කට්ටියට පෙළමෙනවා පොත් ගන්නකොට අර දුක්ඛයක්ක් තියෙනවා ඒ වෙලාවට කියන්නේ මම එක උදාහරණයක් කියන්නේ මතක් කරන්නේ මේ කියන්නේ ඒ 10 16 සිට 25 දක්වා කියන්නේ රජයේ පරිකරණ කාලයේ එතකොට තියන අර අපි කියන්නේ රිම් එකෙන් යන කාලේ එතකොට ඒ කාලේ ගිහිල්ලා පොත් ගන්න බෑනේ 26 වෙනිදා ඉතින් 25 අවසාන දිනේ ගිහිල්ලා පඩියයි යන්නේ කොහටද කොහොමද මම පොත් දුක්ඛයයි එතකොට ඔක්කොගේම පුළු පඩියම ගයි පොත් ඊළඟ මාසේ 25 වෙනකන් හරියට මැයි මාසේ නෙමෙයි අප්‍රේල් මාසේ පඩි දෙකක් කරා මැයි මාසේ 25 වෙනකන් යන පරිප්පුව පුත් වයරේ දීනවල වෙලා කරනවා ඉතින් ඒ කාලක් වර තමයි ඒ යෝජනාව වෙනවා අයිද ඒව කතා කරන්න කාලය ගන්න මේ කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැත්නම් හරි විශ්තුතු විශ්තුතු මන්නේ මහත්මයා පොලිං ගැන සඳහන් කරා ඉතින් පොලිං ඇති වෙන්න හේතුව මේ සංගමයේ අපි ඉතිහාස පුරාවට අපි රැස්සී මොඩෙලෙකට දැකලා තියෙනවා 1990 ගණන් වලදී 600ක් 800ක් අතර ප්‍රමාණයක් තමයි රැස්සී මොඩය විශාලා යුද්ධ විදිමිනි බම්බල් කොල්ලු පිටි සසකාව ගොඩනගින්න ඒක දාන්න පුළුවන් උපරිම 650යි එතකොට පොලිමක් හිටින්නේ නැහැ නමුත් කල්යන්න යන මේකේ තියෙන උනන්දුව අපේ තරගකාරීත්වය වැඩි වෙනකොට ඒකල කමිටුවට දුරස් 15 දෙනා ඉදිරිපත් වෙච්ච නොයිත් අවස්ථාවක් තියෙනවා මේ නිලවර නැහැ විතරේ පත් වෙන්නේ එතකොට අපේක්ෂකෝ ගිහිල්ලා කැන්වසින් කරෙන්නේ නැහැ කැන්වසින් කිරීම හරහා ඉන පිරිස වැඩි වෙලා තියෙනවා එතකොට පැමිණීමේ දීමනාවක් අපි දැන් කල්ගත වෙනකොට වැඩි වෙලා තියෙනවා ඒකත් එක්ක ඉන පිරිස වැඩි වෙලා තියෙනවා නමුත් මෙවර මුදල් අමාත්‍යාංශයේ මෙවර කටයුතු සඳහා පසුගිය වසරේ 24 නිලධාරීන් ආය මෙවර 36 දින ඇවිල්ලා ඉන්නවා එතකොට ඒ ඇයට දැන් ක්‍රීමක් කළ යුතුයි එතකොට ඒත් එක්ක සංඛ්‍යාත්මක වශයෙන් මේ කාර්ය මණ්ඩලය වැඩි කරලා තියෙනවා වැඩි කළා වුණත් අර ඉන පිරිස ධාරිතාවයකින් ධාරිතාවේ ඉන්නේ කරලා විදිහේ අර වැස්සුන් අර හරියට 12 මාර්ගෙට ඉන්නකොට තමයි ඉන්නේ උදේ ඉඳලා ගලාගෙන ස්වභාවයෙන් ආවන දින එකක් ඉන්නේ එතකොට අර ඇවිල්ලා මෙතන දෝෂාරෝපණය කරන එකක් මම නම් දැකින්නේ වැරදි කියලා මොකද එහෙම තීරුම් ගන්න ඕනේ අපි මේ පවතින தත්ත්වය මොකද්ද කියලා අවබෝධ කරගන්න මිසක් අර Tamanට හැගෙන දැනෙන දේවල් ඔස්සේ නම් මිලයන් අදහස් ප්‍රකාශ කරනවට අර අවබෝධයක් ලැබුව ප්‍රමාදයක් වෙනවා කියලා නම් පිළිගන්න ඕනේ ඒ උත්තරේ නිලධාරි දෙන්නේ කියන මුදල් මාර්ගයේ නිලධාරිසා ලේඛනේ අස්සම් ගන්නවා. එතකොට ඒ ටික විධිමත් භාවයෙන් නොකරනොත් මෙතන මුදල්
මුදල් නිකුත් වෙනවනේ. මේ මුදල් වලට අවසාන වග කියන්න ඕන. ලේකම්හා ගණකාධිකාරීතුමෝ පාරක් කමිටුව. එතකොට ඒව හරියට ටැලි වෙන්න ඕන. ඉතින් මේව කලබලෙට කරන්නේ එහෙම මේව කරන්නේ නැහැ. මේව කරලා මොනවාරි මිස්ටේක් එකක් වුණොත් ඊළඟ වර්ෂයේදී ඒ ගැන විවේචනය කරන්නේ කොහොමද මම? මෙන්න මෙච්චර මේ වෙලා තියෙනවා. මෙතන ආව සංඛ්‍යා වල සල්ලි කියලා තියෙනවා. ඔය වගේ ආධාරණක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක අවබෝධ කරගන්න මේ වෙලාවේ. අවබෝධ කරගන්න. ඒකත් එක්ක වැඩ කරන්න. ඔබතුමාගේ අදහස මොකක්ද? වර්තමාන සභාපතිතුමා ඒ කියපු කතාව සම්පූර්ණ ඇත්ත. මොකද අපි මේ වෙලාවට සහයෝගය දෙන්න ඕන. දැන් අපිට වඩා දුකක් විඳිනවා මේ ස්ටාප් එක. මොකද මුදල් අමාත්‍යාංශයේ මේ ස්ටාප් එක ඒ ඉඳගත්ත ඉඳගැනිල්ල තාම එකටිට නැගිටින්න බැරුව වෙලා තියෙනවා. මේක දැන් පොලිම මේ විදියට වෙන්නේ මේක විනිවිදභාවයෙන් කරන්න ඕන නිසා. නැත්තම් ආවට ගියාවට මේක මේ ඡන්දේ පවත්වනවා නම් පහසුවෙන් දාලා පොලිස් වල ඉන්නතු ඉන්න පුළුවන්. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා ඉන්නවා මුළු සභාවෙම මේක ප්‍රායෝගික තත්ත්වයක් විනිවිදභාවයෙන් මේක කරන්න යනකොට මේ වගේ මේ අපහසුතාව වෙනවා. නැත්තම් ඉතින් ගේට් එකේම මැෂින් එකක් මම හයි කරන්න ඕන ෆින්ගර් ප්‍රින්ට් එක වගේ තියන්න අදාළ මොනහරි මේවා කරලා ඒකට ඒකේ ඒක විශාල වැඩි දියුණු කරපු ක්‍රමවේදයකට අපිට යන්න වෙනවා මේ පොලිම් නැතුව නම්. ඉතින් ඒ නිසා දැන් මේක මේ ප්‍රජාතන්ත්‍රවාදීව මේක සිදුවෙන නිසා තමයි මේ වගේ තරවාරුවක් මේ කියන්නේ මේ පොලිමක් ඇති වෙන්නේ. නැත්තම් ආවට ගියාට වෙනව නම් මේක වෙන්නේ නැහැ. ඒ නිසා මේ පොලිම ගැන තමාට දෙන අපහසුතාවය නෙවෙයි සියලු දෙනාට ඒ වගේ අපහසුතාවයක් වෙනවා. සමස්ත කාර්ය මණ්ඩලයේම ඒ වගේ අපහසුතාවය තියෙනවා. දැන් මුදල් අමාත්‍යාංශයේ මගේදී දැන් ඇත්තනම කාන්තාවෝ මේ ස්ටාෆ් එකේ ඉන්න කාන්තාවෝ ඒ අයට උදේ නැගිට වෙලාවේ ඉඳන් මම මේ වෙනකන් ඒ කඩේට නැගිට ගන්න බැහැ. ඒ කියන්නේ වොෂරූම් එකටවත් යන්න ඒ කඩේට නැගිට ගන්න අවස්ථාවක් නැහැ. ඉතින් ඒ තරම් ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට තනිය අපිට ඇවිදලා හරි මොකක් හරි කරන්න පුළුවන්. ඒ ස්ටාෆ් එක ගැනත් අපි හිතන්න ඕන. ඒ නිසා කරුණාවෙන් ඉල්ලා ඉන්නවා කලබල වෙන්නේ නැතුව ඒක දැන්ට තියෙන මේ ඡන්දේ ප්‍රකාශ කරලා Tamanට අදාළ දීමනාවේ අරගෙන ඒවා අවුරුද්දකට සැරියනේ. අවුරුද්දකට සැරිය Taman මේ වගේ දැනකට ඇවිල්ලා අනිත් යාළුවෝ හම්බෙලා ඒ වගේ මේවන එක යම් කිසි ඡන්ද දීමකට විතරක් නෙමෙයි ඒක. ඔබගේ මේ හිත මිත්‍රාදීන්ට කතා කරලා ඒ වගේම කරලා ඒ වගේ මේ සහයෝගයෙන් වැඩ කර මේ කිරීමට සියලු දෙනාම මේ එකමුතුවේ වැඩ කරන්න ඕන. නැත්තම් මේවා ඉතින් ඇත්තට සමිති සමාගම් මේවා ආයතන හැටියට මේවා ඉදිරියට කරගෙන යන්න බෑ මේ වගේ විරෝධ මේවා කරන්නක. මොකද දැන් ඇත්තට චින්තක මාත්‍ය සභාවේ කවුරු වුණත් දුනුසිංහ මාත්‍ය වුණත් කවුරු වුණත් වෙනවන ඔය ප්‍රායෝගික தත්ත්වෙට මූණ දෙන්න වෙනවා. අපි කවුරු වුණත් ඔය ප්‍රායෝගික தත්ත්වෙට මූණ දෙන්න වෙනවා. ඒ නිසා සියලු දෙනාගෙන් ඉල්ලා හිටින්නේ ඉතාම සාමකාමීව ගැටුම් නැති කරගන්න නැතුව මේ ඡන්දේ ප්‍රකාශ කරලා මේක නිමා කිරීමට මේ වග බලා ගන්න කියන ඉසුදු. අපේ ව්‍යාපාරික සංගමය ගත වර්ෂ ගණනාවක් තිස්සේ අපේ ශිෂ්‍යත්වය සමත් වෙන දූදරුවන්ට විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාල සඳහා තේරීපත් වෙන දූදරුවන්ට ශිෂ්‍යත්ව බල ධෛර්යවත් කිරීම වශයෙන් ඔවුන්ගේ යෝග්‍යයන් සතුරු කිරීම වශයෙන් විශේෂ ප්‍රධානයක් වාර්ෂිකව පිළිගන්නවා මේ මාස භාවයේදී. ඒ තමයි තකේ කරනවා. මේ අවස්ථාවේ මම ඒකට අමතර යෝජනාවක් කරන්න කැමැති රජයට අනුබද්ධව විවිධ උපාධි පාඨමාලා ආරම්භ කරන භවතාගෙන යන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සාගර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා තාක්ෂණික ආයතන ශ්‍රී ආයතනය ඒ වගේ ආයතනවලත් අපේ සමාජික මාධ්‍යන්ගේ දූදරුවන් යනවා. ඒ සල්ලිකාරකමට පෝසත්කමට සල්ලිකවල ගුණකමකට යනවා නෙමෙයි. රටේ පවතින තත්ත්වය තරංකාරී අධ්‍යාපනය යටතේ ඉතා ඉක්මනින් උපාධියක් ලබා ගැනීම සඳහායි 17 ණය වෙලා ණය දුච්චලා ඉඩකඩම් උකස් කරලා මේ ලක්ෂ ගණන් ගෙවලේ මේ උපාධි පාඨමාලාව හදාරන්න යන්නේ. නමුත් මේ අපේ ගියෝගියගෙන් යසාධක සංගමයෙන් ඒ සඳහා ඒ දරුවන් නිදිමත් කිරීම සඳහා කිසියම් දීමනක් ගේමක් කරන්නේ නැහැ. මෙතෙන් මම යෝජනා කරනවා ඒ අයට මේ ශ්‍රීමත් ජෝන් කොතලාල විශ්වවිද්‍යාලය සාගර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා තාක්ෂණ ආයතන හෙවත් ශ්‍රී එවැනි ආයතනවල රාජ්‍යමය විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන උපාධි පාඨමාලාවල හදාරන දූදරුවන් සඳහාද අපේ සමාජිකයන්ගේ දූදරුවන් සඳහාද කිසියම්
දීමනාවක් ලබා දීම සුදුසුයි. මේ රජයේ විශ්වවිද්‍යාලවල ලබා දෙන දීමනාවම මේ ඒ දූතරණ ලබා දීම සුදුසුයි කියලා මම යෝජනා කරනවා. හරි ස්තුතියි. මේ යෝජනාව ඉදිරියට සලකා බලන්න. ඒ දුර කාලේ සීමා වෙන්න ඕනේ. නැත්නම් අපි හැමදාම එකම පිරිසක් ඉඳගෙන මේ කහසුරනවා. මහා සමාජිකත්වයේ තීරණය කරා ඊට පස්සේ එයා සුදුසුනා. ආපහු අවුරුද්දකට පස්සේ ආපහු ගැනවන්න පුළුවන්. ඒක තමයි විනිවිද බා. මොකද අපි මේවා බදාගෙන ඉන්නවෙ නැහැ නේ කවුරුත්. මම හිතන්නේ ඔබතුමත් එහෙම නැතුව තියා කල්පය. ඒ නිසා මොකද මහා සමාජිකත්වය ඔයාලට පවරක වගකීම ඕගොල්ලෝ රීති සම්පෝදයක් හැට ගෙනල්ලා නැහැ. මං කියන්නේ ඒක ගේන්න කියලා. ඉතින් එතනදී ඇතුළත් පිළිමේදී සමාජිකය වෙනුවෙන් අපි වෙනම ප්ලාස්ටික් ෆයිල් කවරයක් සාමාජික දුනුව හැටියට සකස් වෙනවා. ඒක තැපෑලින් යවනවා. ඊට පස්සේ ලිපි දෙකක් යනවා සාමාජිකයට සහ ආයතනයට. එතකොට ඒවැයේ මුද්‍රණය වෙනදන් ඒව දරනවා. ඒවා ආවරණය කරගන්න මේ ඇතුළත් පිළිමිකාසු සාමාන්‍ය ඕනම සංගමයක ඇතුළත් පිළිමිකාසුක් කියලා ගතියවනේ. ඒ රුපියල් 100ක් ඇතුළත් පිළිමිකාසු අය කරන්නේ කියලා කිසිදු සමාජිකයෙක් තව සමාජිකයෙක් අපිට ඇවිල්ලා කියලා නැහැ. ඔයාලගේ රුපියල් 100ක් අය කරනවා මේක මේ වැඩි කියලා කිසිදු සමාජිකයෙක් මේ වෙනතුරට ඇවිල්ලා කියලා නැහැ. මහා සභාවේ ඉන්නේ දැන් මහා සභාවේ ඉන්නේ සමාජිකත්වයේ රබපු අය ඉන්නේ ඈ අර ඇතුළත් පිළිමිකාසුවයි කරන්නේ සමාජිකත්වයේ තවමත් ලබල නැති අනාගතයේදී සමාජිකත්වය ලබා ගැනීම අපේක්ෂිතයි. පැමිණීමේ තීමනා කෝපනේ මුද්‍රාව ලබල තියෙනවා නම් ඡන්ද මැදස්ථානයේ ඒ ඇයට තවදුරටත් රැඳී සිටීමේ අපහසුතාවයක් තියෙනවා නම් පුළුවන් අයට කාර්යාලයට පැමිණිලා මේ පැමිණීමේ දේවනා ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. නමුත් අනිකුත් අයට හැම දිනකටම කාර්යාලයට බෑ දුර්භයනයට. එතකොට එතන තදබලී අවමයි කියලා අපි අදහස් කරමින් මේ වගේ තීරණයකට ආවේ ඒ පොළොව තදාසන්න ප්‍රදේශවල විතරක්. ඒ තමන්ගේ පැමිණීමේ දේවනා කෝපණේ මුද්‍රාව තියෙනවා නම් ඒ අයට කාර්යාලයට ගිහිල්ලා ගන්න පුළුවන්. මුද්‍රාව නැති නෑ නම් ඉන්නපා. මුද්‍රාව තියෙන අය ගිහිල්ලා මෙතන පැමිණීමේ දේවනා ගන්න තදබලයක් ඇති වෙනවා කියලා හැංගිරවන්න නම් තවදුරටත් රැඳී ඉන්න අපහසුතාවයක් තියෙනවා නම් ප්‍රමාද වෙනවා නම් එහෙම කරන්න හැකියාව තියෙනවා. තදපදයක් තියෙන ඇහිඳ මේ ශාලාව ඇතුලේ ඉන්න කට්ටියට ඒ ශාලාවේ ඉන්න විදිහට ඒ දීමනාව දුන්නොත් මෙතන ශාලාවේ සෙනඟ පිරිනැගී කියලා මම යෝජනා කරනවා. නොයෙකුත් අවදි තිබුණා GOP එක වෙනුවෙන් සමාජිකත්වයේ ජීවිත පරිත්‍යාගයෙන් සැකගත යුතු. ඒ සැකගත යුතු අවස්ථාවල ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වෙච්ච පුජ්‍යලයක් වශයෙන් GOP එකේ අවුරුදු 52ක සමාජිකත්වය දරන කමිටුවේ උපසභාපති සහ සභාපති තනතුරු වල අවුරුදු 42ක් කටයුතු කරපු කැපවීමෙන් කටයුතු කරපු පුජ්‍යලයක් වශයෙන් මම මේ කුලරත්න කතා කරනවා. අද GOP එකේ මේ ඇති වෙලා තියෙන දියුණුව සහ මට්ටමට අනිවාර්යයෙන්ම පැරණි සමාජිකයන්ගේ කැපවීම සහ දායකත්වයේ තමයි ඉවහල් වුණේ. අපිට පෙර හිටපු ආරම්භයේ ඉඳලා හිටපු සමාජිකයෝ කරපු කැපකිරීම නිසා. නමුත් අද වෙනකොට GOP එකේ විවිධ විදියට තරඟය සහ නොකුත් විදිහේ ආරවුල් තියෙන්නේ ඒ පුජ්‍යලයින්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට සහ ගොඩ වැඩි කර ගැනීමට මිසක් GOP වෙනුවෙන් හෝ GOP සමාජිකත්වයෙන් කතා කරනවා හොඳටම අඩුයි. ඒ නිසා මම දැන් මේ කතා කළා මේක අහන්න ඉන්නේ 75ක්වත් නැතිලා. ඒ නිසා මේ GOP එකේ සංවිධාන රටාව වාර්ෂික රැසීම් වල වහාම වෙනස් වෙයි. තවම ඇතුල් වීමට බැරි වෙච්ච අය 7-800කට වැඩි එක හෝලිමේ ඉන්නවා දඟර ගහන. මේක බරපතල අඩුවක්. මේ 10-15,000 50,000 නිකන් දෙන තැනකට පොලිං ගැත්ෙනවා වගේ තමන්ගේ ඇතුළත් වීමේ පොලේ ගන්න විශාල වශයෙන් පොලිං වල රස්තිය අඩු වෙනවා. ඉතින් මේ තත්ත්වෙ නැති කරන්න ඕන. කොළඹට ඉදලා රැස් කිරීමේ ඒ ක්‍රමය තුළ මේ විදියට ඒකරාශීව වැඩි නම් දිස්ත්‍රික් මට්ටමින් හෝ කලින් නාම යෝජනා අරගෙන ඒ නාම යෝජනා දුන්න පිරිස් වලට නියෝජිත තනතුරු දීලා දිස්ත්‍රික් මට්ටමින් හෝ මේ රැස්වීම තිබීම අර අධ්‍යාපන සකසුරාම් සමිතිය කළා වගේ අවශ්‍යයි කියන එකයි අද කාලේ හැටියට මට තේරෙනවා. ඒ නිසා සංවිධාන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ වගේම අනවශ්‍ය සංවිධාන ප්‍රශ්න නොතිබිය යුතු සංවිධාන අඩුපාඩු තියෙනවා. ඒ නිසා මේ ඇතිවෙච්ච අඩුපාඩු අත්දැකීමකට අරගෙන ඊළඟ සම්මේලනයේ තියෙනකොට මේ පත්වෙන නිලධාරී මණ්ඩලය
කරුණා කරලා සමාජිකයාට වදයක් නැතුව තමන්ගේ වාර්ෂික මහ සභා රැසීමේට පැමිණිලා ඡන්දේ දීලා යන්න අවකාශ ලබා දෙන්න. දැන් අපේ ඡන්දේ ඉතරයි මෙතනින් ගන්න ඕනකම තියෙන්නේ. උදේ 10 ඉඳලා ඡන්දකොළ වෙදෙනු. එතන බෝඩින් ගහනවා. ඇතුල් වෙච්ච මිනිස්සයා ඉස්සෙල්ලාම මමත් ඇතුළුනේ ඡන්ද බෝලිවල. ඡන්දේ වැදගත් නිසා. ඒ නිසා මේ ක්‍රමය වෙනසක් කරන්න අනිවාර්යයෙන්ම පත් වෙන නිලධාරී මණ්ඩලය කටයුතු කරා. මම හැමදාම ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ දෙයක් තමයි මේක මම පුන පුනා කියනවා. භාණ්ඩාගාරයේ මත යැපීම මේ ජීඔබී ආයතනයට ගැළපෙන්නේ නැහැ. භාණ්ඩාගාරයේ මත සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ඒ අනුසක යටතේ අපේ වාර්ෂික රැස්වීම තියෙනවා නම් මේ වාගේ අවුල් පෝලිං ප්‍රමාද අවහිරතා අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව පත් වෙන ඊළඟ පාලක මණ්ඩුව පත් කරගන්න සඳහා ප්‍රජාතන්ත්‍රවාදී විධිමත් විනිවිදභාවයෙන් ක්‍රමයක් ඊළඟ පාලක කමිටුවෙන් හෝ යොදන්නේ කියන විශේෂ ඉල්ලීම කරමින් පැනනේ සමාජිකයින් පිළිබඳව GOBA දැන් දක්වන ආකල්පය ඉතාම දුර්වල. ගිය අවුරුද්දේ වාර්ෂික මහා සභාවේදී සම්මත වුණා මම පෞද්ගලිකව උනන්දු වෙලා ගෙනාපු යෝජනාව කොමිටිය විසින්. මොකද්ද අවුරුදු 50ට වැඩි සමාජිකත්වයේ තියෙන සමාජිකයින්ට යම් දීමනාවක් දිය යුතුයි කියලා. ඔය කාඩ්බෝඩ් කෑල්ලක් ලී කෑල්ලක් තහඩු කෑල්ලක් දීලා වැඩක් නැති නිසා ආර්ථික වශයෙන් මුදලක් දෙන්නේ නෑ. ඉතින් මේක කොමිටිය සාකච්ඡා කරලා කප්පාදු වෙලා තියෙනවා 15යි 12යි 10යි මෙමිය ආදී. අර පැරණිකම එහෙම කප්පාදු කරන්න බෑ. මේගොල්ලෝ අවසාන ගෙවීම කරනකොට දුන්න ආයතනෙන් දුන්න කොටසක් ගැන කල්පනා කරලා මේක 15යි 12මාරයි 10යි කපලා දෙයියනේ පැරණිතාවයට දැරීමක් නොවේ. මේ චක්‍ර හදනකොට පැරණිතාවය පැරණි සමාජිකයන්ගේ කැපවීම පරිත්‍යාගය මේ අද තියෙන තත්ත්වයට මේක පත්ුනේ කොහොමද කියලා සැලකිල්ල දක්වන්න ඕනේ කොමිටි. ඉතින් කොමිටියේ මේ කඩදාසියට මේ කාර්යාලයේ ඉන්න නිලධාරීන් දෙන මේ ලනුවුද තමයි තීන්දුව ගන්න. ඔය 15යි 12යි 10යි ආයේ තිලකරත්න ලේකම් වශයෙන් වැඩ බලන ලේකම් වශයෙන් ගන්න දුන්න ලනුවක්. මම ඉදත් කොමිටිය තරඟ කළා මේක තර්ක කළා. මම යවුත් දෙන්නලා කොමිටියට එන්නේ නැහැ මේ තියෙන කණ්ඩායම් ප්‍රශ්න නිසා. ඒ නිසා මේක වර්ග කරන්න බෑ. පැරණිතාවය කියන පැරණිතාවය ඒක 50 නම් 51 නම් 55 නම් ඒ විදිහට ඒක සැලකෙන්න ඕන. ඒ නිසා සංගමයෙන් දුන්න කිසියම් පොල් කෑල්ලක් හෝ පොඩි දම් කුඩයක් හේතුවෙන් මේක බාල කරන්න එපා. ඒ වගේම ලොකු පොලිමක් තියෙනවා. මම ඊයේ පෙරදා එකවුන්ටන්ට් කතා කරලා ආවා. එකවුන්ටන්ට් කියනවා "කුලත් මහත්තයා බජට් එකෙන් වෙනම කරපු සල්ලි ඉවරයි. ඊසත් ඊළඟ සැරේ තමයි දෙන්නේ." මොන කෙහෙල්මල් බජට් එකක්ද පැරණි මිනිසුන්ට සලකන්නේ? මේ බජට් කියනකොට පැරණි මිනිසුන්ට නේද ඊමනාද මරණාට පස්සේ දෙන්නේ? මේ ප්‍රතිපත්ති හදනවා කුලරත් මහත්තයා පොඩ්ඩක් මදක් අවසරය දෙන්න මට මේ සමාජීය මේ 12 මාරට අපි නැවැත්වුවනේ ගේට්ටුව ඇසුව. ඒ 12 මාර බසර මොහොත වෙනකොට ගේට්ටුව අධිසර ඇස්සලා හිටපු 25 දෙනෙක් නාමලෙන් නැ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ ඇයට ඇවිල්ලා තින්නවා එයාට කිසිම ඡන්දයක් එක්කලා දෙන්නේ නැහැ. අපි අත්‍තරම කල්පනා කරන පිටේ තීරණය කරලා තියෙන මොන මේ හේතුවක් මතවත් 12 මාරෙන් පස්සේ දෙන්නේ නැහැ කියන ස්ථාවරය හිටියේ. ඉතින් මෙතන ඇවිල්ලා ඉල්ලීම් කරනවා පැමිණීමේ දීමනාහරි දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් මම සභාවෙන් විමසීමක් කරනවා. පැමිණීමේ දීමනාව පමණක් ගැනීම සම්බන්ධයෙන් විරෝධතාවයක් තියෙනවද එපාද කියන්නේ. හරි, මේක සටහන් කරගන්න DC මහත්මිය යෝජනා කරලා තවත් මහත්තුරු දෙන්නෙක්ම ස්ථිර කරලා ඒ අනුව නම් පැමිණීමේ දීමනාව විතර මේ 25 දිනකට විතරයි. මේ නම් ලැයිස්තුව තියෙනවා. ඒ 25 දිනකට පමණක් පැමිණීමේ දීමනාව පමණයි දෙන්නේ කිසිම ඡන්දයක ප්‍රගින්නක. හරි. මම කියාගෙන ආපු කාර්යයේ පැරණිතාවය විවිධ විදියට ප්‍රභේද කරලා පැරණන්නට නොසලකා අර කාර්යාලයේ තියෙන කිහෙල්මල් තොරතුරු එක මේ තීන්දු ගැනීම සම්පූර්ණ වැරදි. ඒ නිසා ඒක යථාවත් කරන්නේ පැරණිතාවයට 50ට වැඩි අයට දෙනවනම් ඒක රීතියක් වශයෙන් සම්මත වෙලා තියෙන්නේ. ඒ දෙන දීමනාව මැරෙන්න ඉස්සෙල්ල ඔව්ව කෝලින් ගන්න නැතුව මුදලක් ඒකට ගෙවිය යුතු විශාල මුදලක් නැතුව ඇති ඒ මුදලට ගෙවීමට ප්‍රමුඛත්වය දෙන්න කියලා මම
පත්වෙන මේ පාලක කමිටුවේ විශේෂයෙන් ඉදිරිපත් කරනවා. ඒ වගේම GOPA සම්පත් පිළිබඳව දැනට තියෙන තත්ත්වයේ කනගාටුදායකයි. පරිපාලනයට අහිංකන් නොදෙන පිරිස තමයි අපේ සංචාරක බංගලාවට බංගලා පාරකරුවන් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඔවුන්ට ඕන විදිහට තමයි ඒවල පරිපාලනය ගෙනියන්නේ. ඒ නිසා සාමාන්‍ය මේ වගේ පොදු ආයතන වල ව්‍යාපාර බෑ. ඉගෙනේ ඔය වෙන ආයතන වල හොටල් පාලනය කරන ක්‍රමයට හෝ ගෙස්ට් හවුස් පාලනය කරන ක්‍රමයට මේ ආයතනයේ කාර්ය මණ්ඩලයට මේ අතරින් පරිපාලනයට කාර්ය මණ්ඩලය හැදීමේ අපහසුකම් තියෙනවා. ඒ නිසා ඒකල පත්වන කලමනාකරණ කමිටුව හිතලා මතලා අපිට පාඩුවක් නොවන විදිහට පැරණි සාමාජිකයින්ගේ දායකත්වයෙන් සහ ඒ මුදලින් හදපු මේ ගොඩනැගිලි දෙක අතරගම සහ අනුරාධපුර නඩත්තු සහ පරිපාලන කටයුතු විධිමත්ව කිරීමට GOPA සාමාජිකයාට සැනසෙන්න පුළුවන් විදියට කෘත්‍රිමත් වෙන්න පුළුවන් විදියට සකස් කරන්නයි කියන විශේෂ ඉල්ලීම කරනවා. නැවතත් මගේ නැති වූ දුරකථනයේ නොකියා පොඩි ෆෝන් එකක් කවුරුත් හෝ ලැබිලා තියෙනවා නම් මේ වේදිකාව පැත්තට එවන්න, නැත්නම් මම මට උණ ගැහෙනවා නම් මට ලබා දෙන්න. මේ GOPA කවදත් සමාජික යෝජනාවක් කැපවුණු සංවිධානයක් වශයෙන් ඒ මගට ගන්න වේදුණු පුද්ගලයෙක් වශයෙන් රජයේ නිදාගියේ යහතාදක සංගමයට ජය වේවා දිනේවා තමුන්නාන්සේලාට ස්තුති අනාගතයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරන බෝතු ස්තුති බුද්ධ මහත්මයා. මේ න්‍යායපත්‍රයේ තවදුරටත් ඉදිරියලා තියෙන කරුණු තියා ඒක සභාව සම්මත කරගන්න ඕන. ක්‍රීෂාංශෝධන තාමස් සම්මත වුණේ නැහැ. ක්‍රීෂාංශෝධන කරුණාකරලා සමාජික දෙදෙනෙක්ගේ සභාව සම්මත කරලා දෙන්න. ඒ ඇයිට තමන්ගේ පැමිණීමේ දීමනාව පැමිණීමේ දීමනා කූපණේ මුද්‍රාව සහිත පැමිණීමේ දීමනා කූපණේ ඉදිරිපත් කරලා පැමිණීමේ දීමනා ලබා ගන්න පුළුවන්. ක්‍රීෂාංශෝධන සභාව සම්මත කරන ලෙස කාරුණික නැවතත් ඉල්ලනවා. ක්‍රීෂාංශෝධන කොටස් දෙකකින් යුත් රීතිමාලාවේ සංගමේ රීතිමාලාවේ 1-9 දක්වා වූ අංක වලින් සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. කාර්ය පරිපාලනයේ රීති සංශෝධන 1-7 දක්වා ඉදිරිපත් කරලා තියෙනවා. සභාවේ අවසරයි රීති සංශෝධන 1-9 දක්වා සහ කාර්ය පරිපාලනයේ රීති සංශෝධන 1-7 දක්වා සංශෝධනය කිරීම සඳහා මම මේ ගරු සභාවට යෝජනා කරනවා. සභාවට ඉදිරිපත් කළාද රීති සංශෝධන 1-9 දක්වා කාර්ය පරිපාලනික සංශෝධන 1-7 දක්වා එම යෝජනාව මම ස්ථීර කරනවා. රම්බාණ්ඩු කුසින්දේරා ගිනීමේ ණය කියලා අලුත් එකක් හඳුන්වලා දුන්න 50,000 ඒක අපි අප්‍රේල් මාසෙ ඉඳලා ගෙවනවා. ඒක රීතියේ සංශෝධනයක් වුණාට සමාජීය බෞද්ධයන් ඉල්ලීම් පිට මහසභාවේ ආවරණ වෙච්ච යටත්ව ඒ දෙක දෙනවා. ඒ වගේම විශාලිකයන්ට 1,75,000 සීමාව 1,02,000 දක්වා වැඩි කරලා තියෙනවා. ඒක මේ මාසෙ පරිඳුන ක්‍රියාත්මක වෙනවා. ඒ කාරණා දෙක මේ ගත වෙච්ච ජූනි 30 දක්වා, කියන්නේ අද AGM එක තියෙන දවස දක්වා වූ කරපු ඉවෙන්ට් එක තමයි අර අනුමත වෙන්නේ නිල යෝජනාවෙන්. ඒක මම කියන අපේ ක්‍රම මාර්ගයෙන් ගන්නවා නිල යෝජනාවෙන් දාන්නේ අපි ඒවා. ඔව්. ඒක කරුණා කරලා සභා ඒක ලොකු දෙයක් නෑ. ඒක තේරෙනවා. කියන්නේ කමිටුවල ඉරපෑ. නිල යෝජනාව අනුමත කරලා දෙන්න. නිල යෝජනා නමේ ලිපිටුව ඒ සඳහන් 1-2 සහ එම යෝජනා මෙම මහසභාව අනුමත කළ යුතුයි මම යෝජනා කරමි. ගත් සභාවතුම ඇතුළු මුල් සභාවේ ආතරයි අභය වික්‍රම මහත්මසිංහ ඉදිරිපත් කරන යෝජනා මම ඉස්තර කරමි. ඒ වික්‍රමසිංහ මහසභාවේ සීමිත ඉදිරිපත් කරලා තියෙනවා 2023-24 වර්ෂයේ අදාළ කළමනාකරණ වාර්තාව කියන්නේ පසුගිය වර්ෂයේ පත්වෙච්ච කළමනාකරණ කමිටුව විසින් මහසභාවට ඉදිරිපත් කරන කළමනාකරණ වාර්තාව මේ පොතේ වාර්ෂික වාර්තා පොතේක අන්තර්ගත කරලා තියෙනවා. පිටුවංක 35 සිට පිටුවංක 70 දක්වා ඒ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ ඒ වර්ෂය තුල ඉටු කළා වූ සේවය සහ ඒ ප්‍රගතිය, ඒ වගේම යම් ප්‍රධාන ශිෂ්‍යත්ව ප්‍රධානී ලබා දුන් ශිෂ්‍යත්ව නාමලේඛනය. සභාපතිතුමා ශිෂ්‍යත්වවල මම කියනවා ශිෂ්‍යත්වවල මේ වෙනකොටත් මේ දරුවන්ගේ ගිණුම් වලට මුදල් බැර කරලා තියෙන පසුගිය සතියේ ඉදිරියේදී සහතික පොත සමග ඒ ලිපියත් ඒ සමාජිකයන් වෙත ලැබෙනවා.
සභාපතිතුමා ඔබතුමාගේ පාලන වාර්තාවේ තියෙනවා සංගමයට විරුද්ධව තියෙන නඩු හා පැමිණීම. අංක කල්පනා කරන වාර්තාව තියෙනවා එක ශීර්ෂයක් සංගමයට එරෙහිව තිබ්බ නඩු හා පැමිණීම. ඒකේ තියෙනවා එකම වරදවල් දෙකක්. එකක් සේවකයෙක් සේවයෙන් පහ කිරීම, අනිත් එක අර්ථසාධක කරමුදා නිසි පරිදි නොගෙවීම. ඒක එකක් තියෙනවා ප්‍රංශලා නිසි පරිදි සේවක අර්ථසාධක රණමුදා නොගෙවීම සම්බන්ධයේ. දැන් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කවුරුත් යොමු කරන්න බැරිද? කමිටුවේ කවුරුත් නැද්ද? ඔබතුමා කාලා ඉන්න පුළුවන් මේ ප්‍රශ්නයට ඡන්ද දාන්න. ඊළඟට 18.1 යටතේ තියෙනවා සේවකයන් 10 දෙනෙක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු පැමිණිල්ලක්. තවම විභාග වෙනවා අර්ථසාධක නොගීම සම්බන්ධයෙන්. ඒක ඉවර නෑ කියලා. සංගමේ 2014-14 කාල සීමාව තුළ සේවක නිලධාරීන් 45 දෙනෙක් විසින් ඔබට ගෙවන්න සිද්ධ වෙන කාරණා සම්බන්ධයෙන් තමයි ප්‍රකාශ කරන්නේ. ඒ වෙනකොට එවකට සිටි පාලක කමිටු විසින් මේ වැටුප් කියවනකොට දීමනාවක් ලෙස ඉවලා තියෙනවා රුපියල් 7800ක්. රජයේ සේවකයන්ට දීපු 7800 ජීවන වීදම් දීමනාව පදනම් කරගෙන. ඇත්තටම ජීවන වීදම් දීමනාව කියන නාමියොතන නෙවෙයි දීලා තියෙන්නේ දීමනාවක් ලෙස. පසු කාලීනව මේ වැටුප් ලෙජරේ ජීවන කියන කොටස ඇතුළත් කරගෙන ඒක ජීවන වීදමක් විදිහට සඳහන් කරලා මේ ජීවන වීදම් දීමනාවට අපිට ඊහෙත් ඊටෙත් ලැබුණ නැහැ කියලා කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා ඒ පැමිණිල්ල පසුව කම්කරු කොමසාරිස් විසින් කම්කරු සෑය නඩුවක් පවත්වා තිබෙනවා. ඒ නඩුවේ මුලින්ම දැන් ඔබතුමාලා කම්කරු කොමසාරිස් ජෙනරාල්ගේ අනුමැතියක් නැතුව අනුමත නිවාඩු දින 3කට වැඩිය ගන්න සේවකයන්ට පඩිය රුපියල් 100ක් දවසට කපනවා. දැන් මේක ඔබතුමාට කපන්න බෑ. කම්කරු කොමසාරිස් ජෙනරාල්ගේ අනුමැතියක් ගන්න ඕනේ. අනුමැතිය දෙන්නේ ඒ වරද ස්වරූපේ බලලා ඊළඟට මේ කපන රුපියල් 100 සේවකයන් වෙනුවෙන් නඩත්තු කර සුභසාධක අරමුදලකට යන්න වෙනවා. සමිතිය ගිණුම්බර තියන්න බෑ. මේක අනාගතේ ඔබතුමාලාට ගෙවන්න වෙනවා. දැන් 14 කට්ටිය කරපු වරදනේ මේ ගෙවන්න 116ක්. දැන් ඔයගොල්ලෝ කරන වරද මේ අනුමැතියකින් තොරව පදිය කරන අඩු කිරීම. රුපියල් 100 ගානේ කපන එක සේවකව පැමිණිලි කරොත් ඉදිරි අනාගතේ ඔබතුමාට ඇති වෙන්න පුළුවන් ඒ කමිටුවත් මේ වගේ උත්තර දෙයි. අපි නෙමෙයි අහවල් කාලේ කරපු වරදක් කියලා. හරි, ඒ නිසා වරද නිවැරදි කරගන්න මම සමාජිකෙක්, මම කම්කරු නිලධාරියෙක්. මගෙන් විමසන්න මේක කරන්න පුළුවන්ද කියලා උදව් කරන්න නීත්‍යානුකූල විදිහට සමිතියට යන්න. ඒ නිසා අර 14,16 කියන එක ඔබතුමා තව අවුරුදු ගානක් ඉස්සරහට තව වරදක් හදලා අධිකරණේ වැඩිකාරය වෙන්න එපා. මොකද මේ නඩු ටික ඔක්කොම තියෙන්නේ කම්කරු නඩු. කාර්ය මණ්ඩලය පරිපාලනය කරන කිරීම සම්බන්ධයෙන් ඇති වෙන නඩු. නඩු ඔක්කොම සමිතිය පරාදයි. මේ ඩෙන්සිල් මාත්‍ය නඩුවක් කියලා දෙනවා 171,000 කරක් තියෙනවා. අර්ථසාධක. හරි? ඒ නිසා දැන්වත් මේක නතර කරන්න. විනයක් හදාගන්න නීතියට අරවණත වෙනවා. කම්කරු නීතිය දන්නේ නැත්නම් ධර්ම සමාජිකයෝ ඉන්නවා. දැන් මම සම්බන්ධයි නිතරම කාරණා වෙනවා. මේ දැන් අද ඉල්ලනාත් එක තව සම්බන්ධතාවය ඇති වෙන්නේ. එහෙම විමසන්න. මොකද මේ සියලු වැයවර ඕගොල්ලෝ කරන වැරදි ඕගොල්ලෝ අවුරුදු දෙක තුනක් ඉඳලා මේකෙන් යයි. සමාජිකයෝ කියනවා. දැන් 10ටම සභාවතුල කවුරුත් නැහැ නේද? 10 ඉඳලා 14ක 116ක් මම ගෙවන්න ඕන. ඒ 109 සමාජික 12,000ෙන් බෙදලා බලන්න එක සමාජිකයෙක් රුපියල් 72කින් 1000ක වෙනවා. කමිටුව කරපු වරද මොනවා කරලා? අද මේ කෑම ගන්න නරුව මෙතෙන්ට ඇවිල්ලා ඉන්න මිනිස්සු. ස්තුතියි. ඒ නිසා මේක තමයි අපි හරි දැන් සියක් ගාලා තියෙන්නේ. මාසෙකට දවස් 3කට වඩා ආවෙ නැතුණා වුණොත් අර රුපියල් 100ක් අපරා කරනවා කියන්නේ. රුපියල් 100 බේසික් එකෙන් අඩු වෙනවා. ඔව්. එහෙම අඩු කරන්න බෑ. සේවකයාගේ මූලික පරිදි අඩු කරන්න ඕන නම් ඔබතුමා එක්ක සේවකයා කැමැත්ත ගන්න ඕනේ. නැත්නම් කම්කරු කොමසාරිස් අනුමැතිය ගන්න ඕනේ. එහෙම දඩ කපනවනම් අනිත් එක දඩ ඔයගොල්ලන්ට රඳව ගන්න බෑ. දඩ සේවකයා වෙනුවෙන් තියෙන සුභසාධන අරමුදලට යන්න ඕනේ. නීතිය කියවන්න. අනිත් එක අනුමත නිවාඩුවකදී ආවෙ නැහැ කියලා පඩික දඩ කපන්න බෑ. සාප්පුවාකාරයෙන් පඩක් තියෙනවා දඩ ගන්න පුළුවන් වරදවල් මොනවාද කියලා. ආගන්න. දැන් ඔබතුමා අර කලි අනිත් පැත්තරවල වතුර දානවා කියන්නේ මම කියන්නේ දැන් මේ කාරණේ පැහැදිලි. දැන් මේ සංගමයේ අපි අද දවසේ රැස් වුණේ සමස්ත සමාජිකයන් වෙනුවෙන්නේ සමාජිකයන්ගේ මහා සභාව රැස්වීම අද තියෙන්නේ. ඒතර කාර්ය මණ්ඩලයේ මේ වැඩ කටයුතු කරන්න ඉන්නේ. ඒතර කාර්ය මණ්ඩලයේ සම්බන්ධව කාරණයක් තමයි ඔබ පුණා මෙතන මේවා කරන්නේ. ඒතර කළමනාකරණ කමිටුවක් පත් වෙන්නේ මේ පණති තියෙනවා කළමනාකරණ කමිටුවේ බලතල මොනවාද කියලා.
ඒව පැහැදිලිව බලලා තමයි කතා කරන්න ඕන. සේවක දැන් ගැටලුව මේකයි. කාර්යමණ්ඩ සේවක කතා කරලා කරන්න පුළුවන් වහකරන්න ලගේ. අයි කමිටුව කරපු වරදට ආගන්න. එතකොටමයි ඉතින් තර්ක කරනවානේ. කාර්යමණ්ඩලේ හරි නගර සභාවට හරි ආදායම් කොමසාරිස්ට හරි ඔයගොල්ලෝ නීත්‍යානුකූලව වැඩ කරපු නැති හින්දා. දැන් ධනේ ගෙවන්න වෙලා තියෙන අපිට ලක්ෂ 9ක්. ලේසි මුදලක්. ලක්ෂ 9ක් ගෙවන්න වෙලා තියෙන සාමාජිකයන්. හරි දැන් ඔබතුමාගේ අදහස් ටික පැහැදිලිනේ. දැන් මම අදහස මේ පෙර අය කරපු වරද තමයි මේ ලක්ෂ 9. දැන් ඔබතුමාලා අද කරන වරද හදාගන්න කියලා මම කියන්නේ. හරි හරි දැන් ඔබ ඒ කාලේ සභාපතිරෙක් ඉන්නේ විජේරත් මහත්තයා. උත්තරේ වරන්නේ අධිකරණයේ උත්තර දීලා ඉවරයි. දැන් මේ උත්තර දෙයි. අධිකරණයේ උත්තර දීලා ඉවරයි. කොළඹ මහේස්ථාන අධිකරණයේ දඩ නියම කරලා අධ්‍යක්ෂ මණ්ඩලෙට දැන් ඒක ගෙවලා ඉවරයි. ඒ වරදම තමයි දැන් ඉස්සරහනේ ඉන්නේ. මෙතන ඇවිල්ලා කියන්න බලන්න අපි ගෙවන්නේ අපි තමයි හරියට කරේ උසාවිය වැරදී කියලා. දැන් ඒක පිළිගන්නේ නැහැ මිනිස්සු. ගෙවලා ඉවරයි. මේ ලක්ෂ 16 එකක් ගෙවන්න තියෙනවා. හරි. ඒ නිසා මම කිව්ව දැන් කරන කම්කරු නීති උල්ලංඝනය නවත්ත ගන්න පඩියෙන් රුපියල් 100 කපන එක නතර කරන්න නැත්නම් ඕකත් දඩත් එක්ක අනාගතේ මේ මාස පාර ගන්නේ. අද මෙතන ඉන්නේ දැන් 39 දෙනා ඉන්නේ. 2000ක් ඉන්න ඕන දැන්. හරි. ඒ සේවකයන්ට දෙන්න ඕන ඔක්කොම දීලා තියෙන්නේ. අවම වැඩුනේ උපරිම වැඩුක දීලා තියෙන්නේ. එතන එහෙමනම් එහෙමනම් ඒ කාලේ ඔයගොල්ලෝ කතා කරන්නේ ඉතින් මේ කාලේ ඉතින් නිලධාරීන්ගෙන් අහන්න ඉතින් බය කිව්වේ නැති කියලා. එතකොට ඒකට උත්තරයක් අපි දීලා තියෙනවා. ඒ නැතුව ඔබතුමා ඔය කතා කරන එක කතා කරන්න ඇවිල්ලා මෙතන ඔබතුමා හැමතිස්සෙම සේවකයින්ට දෙන අපි සේවකයින්ට දෙනවා. අපි කවුරු සේවකයෙක් දීලා තියෙනවා. අපි ගැටලුවක් අපි වෙලා තියෙන තමයි කියන්නේ. අපි දීලා තියෙනවා. ඒ දීලා තියෙන එක ආපු ගැටලුවත් එක තමයි. ඔබතුමාලා වගේ ඉන්නයි තමයි දෙන්න වෙලා තියෙන්නේ මේ සංගමේ සල්ලි. ඔබතුමාලා වගේ ඉන්න මේ සල්ලි දෙන්න වෙලා තියෙන්නේ. ඔබතුමාලාට මං කිව්වේ ඒකයි. මේ පොදු සංගමය මොකද්ද? නායක සංගමය මොකද්ද? වෘත්ති සමිතිය මොකද්ද කියලා අඳුර ගන්න බැරි ඔබතුමා. නීතිය දැනගෙන ඉඳ තමයි නීතිය අනුව අපි කටයුතු කරලා තියෙන්නේ. ස්තුතියි. දැන් තවදුරටත් ඡන්දේ ප්‍රකාශ කරන්න නොහැකි වෙච්ච ඡන්ද කෝපණ අතේ තියෙන සමාජිකයන් ඉන්නවනම් ඒ ඡන්ද පොළ වෙත ගිහිල්ලා තමගේ ඡන්දය ලකුණු කරන්න පුළුවන්. ඒත් එක්ක මම කරුණු නිවේදනය කරා ලියාපදිංචි කිරීමේ කවුන්ටර් වල ඉන්න සංගමේ කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරීන්ට වේදිකාවට පැමිණ ලෙස. දැන් ලේකම් ගණක අධිකාරියට මම මේ නිවේදනය දුන්නා. තවමත් ඒ පැමිණියේ නැහැ. කලමනාකරන වාර්තාව සභා සම්මත කරන්න මේ සම්බන්ධ අදහස් ප්‍රකාශ වුණා. සත්ව වාර්තා කැටිය යෝජනා කරනවා. සමන් පීරිස් මහතායි කලමනාකරන වාර්තාව සත්ව වාර්තාව කැටිය යෝජනා කර කවුරු කෙනෙක් ස්ථිර කරන්නේ. 115 සභාවේදී මේ කලමනාකරන වාර්තාව ඉදපත් කරපු සත්ව වාර්තාවල ස්ථිර කරනවා. සුරංග මහතා ඒ ස්ථිර වාර්තාවක් කියනවා කලමනාකරන වාර්තාව එහෙම සභා සම්මත වෙනවා. සභා සම්මත වෙච්ච හැටියට සලකනවා. ඒ අනුව ඊළඟට තිබෙන්නේ 2023 වර්ෂයේ ගත වෙච්ච වර්ෂයේ කාර්ය මණ්ඩලයට ප්‍රසාද දීමනා ගැනීම මේ මහ සභාවෙන් අනුමත වෙන්න ඕන. ඒකයි සිරිත. ඒක අදීනේ ඉතිහාස පුරාවටම තිබුණේ. එතකොට ඒ අපි ගෙවන්නේ මාසික වැටුප යම් යම් නිර්ණායක මේ නිර්ණායක ටික තමයි දාලා තියෙන්නේ. මේ වර්ෂයේ ඉඳලා ගෙවන්නේ අපි අර කාර්යබර පාටියේ සංශෝධනයක් ඉදිරිපත් කරලා තිබුණා මේ ප්‍රසාද දීමනා ගෙවන්න නිර්ණායක. ඒ අනුව ගෙවන්නේ ගත වෙච්ච වර්ෂයේ පෙර පැවති ආකාරයට නිර්ණායක ඔස්සේ ඒ තමයි පැමිණීමත් බලන විතර තමයි පැමිණීම ප්‍රසාද දීමනා ගෙවන්නේ. මේ ප්‍රසාද දීමනා ගෙවන්න අනුමැතිය ලබා දෙනවා. සමාජික අංක 31340 ඒ වර්ෂයේ සාමාන්‍ය ඒ අපේ කාර්ය මණ්ඩලයට ප්‍රසාද දීමනා දීම සුදුසුමයි යෝජනා. ඉපොල තිසර මහත්මයා කාර්ය මණ්ඩල ප්‍රසාද දීමනා ගැනීම අනුමත යෝජනා කරා. කවුරු කෙනෙක් ඒක ස්ථිර කරලා සභාව සම්මත කරනවා. කාර්ය මණ්ඩලයට ගිහිමේ යෝජනාව මම සම්මත කරනවා. මගේ උතුමාගේ නමයි සමාජික අංකය කියන්නේ 33725. අරුණීතික මහත්මයා වාර්ෂික ප්‍රසාද දීමනා ගැනීම ස්ථිර කරා. ඒ අනුව 2023 වර්ෂයේ සඳහා කාර්ය මණ්ඩලයේ වාර්ෂික ප්‍රසාද දීමනා ගැනීම සභා සම්මත කරනවා. ඊළඟට සමාජීය විසින් ඉදිරිපත් කළ ලැබුණ ඖෂධ යෝජනා පිළිවෙතේ සඳහා ආයෝජනය කිරීම සමගම ප්‍රසිද්ධ කරා. රීති කරනව සමාජීයයන්ට අවස්ථාව දෙනවා ඖෂධ යෝජනා ඉදිරිපත් කරන්න. ඒ යෝජනා දෙදෙනි කිසිම යෝජනා ඉදිරිපත් කරපු යෝජනා ඒ කියන්නේ වාර්ෂික ආර්ථිකයේ ඒ වගේ නිර්ණායක තියෙනවා. ඒ එක එක නම් වෙන වෙන දේවල්
විසි වර්ෂයේ ඉදිරිපත් කරන අත්දැකීම් මාර්ගයේ ඉදිරිපත් කරන ලිපිනේ ඔස්තිරිය වෙන ඒ වර්ෂයේ හරියාකාර සභා සම්මත වුණේ නැහැ. සම්බෝලාසික ප්‍රකාශ වුණේ කියලා සඳහන් කරා. ඒ අනුව මේ යෝජනා ටික ඉන්නේ නැවතවතාවක් ඉදිරිපත් කරා. ඒ කියන්නේ පොතේ කියනවා ඉතිමේ ඉදිරිපත් කරන්න ඕන පිටුවක 13 මේ යෝජනා ටික තියෙනවා. ඔවුද මෙන්නගේ යෝජනා එකක කියන්න ඕනේ. ඔවුද මේක තමයි සාමාජිකයන් කියන මම මේ යෝජනා හැකියි කියලා කියන්නවා. ගොඩපාඩු බදවගන්නේ විධිමත් ක්‍රියාපත්‍රයට ඔස්සේ බදවගන්න පරිපාලනයට බදවගන්න පරිපාලන සිසුන් ගනුව අපි ප්‍රසිද්ධ කරනවා. මේ ටොප් ජොබ්ස් වල ඒ වගේ පරිපාලන ට්‍රේනින් වල ප්‍රසිද්ධ කරලා ආයුධපත් හැදවල ඒ ආයුධපත් තුනේ සුසුසු කරලා ආයුධපත් තෝරලා සම්පක්ෂ මණ්ඩලයේ පත්තුලේ සම්පක්ෂ මණ්ඩල සභාපති වෙනස දීලි සභාපතිගේ රැඳෙන්නේ සංගමේ සභාපතිගේ ඉදල මහත්මයාගේ නියුත් මහත්මිය උරු ඒ අනුව තමයි තෝරා ගැනීම කරන්නේ. එතනදී මහෝගිය ඒ ගොනු සහකාරවරු ලබා ගන්න එකේදී මම දැක්කා මමගේ සම්පක්ෂ මණ්ඩලයේ සමාජික කුමුවක් දැක්ක මේ සමාජික දරුවෝ මේ සම්පක්ෂ කැවිලි දුන්න මොකද ප්‍රසිද්ධ කරලා කාට දුරුද ඕනේ කියලා අයිතිපත් ඉදිරිපත් කරන්න හැකි අයිතිපත් ඉදිරිපත් කරාම සුදුසුකම් වලින් තමයි ඉන්න ඕනේ. කෝපන් එක දෙක වෙන්නේ කොහොමද මේ ලේකම් හා කණකාරිකාරී